අද දවසේ ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් භක්තියුතුව මේ වැඩසටහන පිළිගන්න අතරම විශේෂ දේශනය සඳහා සහභාගී වෙන පොළොන්නරුව දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී මනෝවිද්‍යාඥ ප්‍රදීප් කොඩිත්කොස්සත් මහත්මාව මම ඉතාමත්ම ගෞරවයුතුව පිළිගන්න ලබනවා ශ්‍රී ලංකා මනෝවිද්‍යා උපදේශ නිලධාරීගේ සංගමයේ විදිහට විශේෂයෙන් මතක් කරන්න ඕන ලෝක මානසික සෞඛ්‍ය දිනේ අරමුණු කරගෙන ජාතික උපදේශන දිනයට සමගාමීව අමාත්‍යංශයේ මගින් පවත්වනු ලබන මනෝවිද්‍යා උපදේශන දිනය ඔක්තෝබර් 15 වන දින පෙර පරිදිම අපිට පවත්වන්න නොහැකිවත් අපි මෙවර සූම් තාක්ෂණය ඔස්සේ එම දිනය සමරන්ටයි වැඩකටයුතු සංවිධානය කරලා තිබෙන්නේ ඊට සමගාමීව තමයි මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ මම ඉතාමත්ම ගෞරවයුත ඔබ සියලු දෙනා පිළිගන්න අතර නැවතත් කොස්සත් මහත්මයාටත් බොහොමත්ම ගෞරවයුතව මේ වැඩසටහනේ සම්පත්දායකත්ව සඳහා ආරාධනා කරමින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා සංගමයේ ලේකම් මහත්මයාට මේ වැඩසටහන ඉදිරියට ගෙනාල ලෙස සියලු දෙනාට අයිබෝවන් සභාපති आराधने प्रदीप महात्म्या मनोविद्यार्थी अति मानव समाज निर्धारण लोके मानसिक सौख्य संकीर्ण तेमा वक्यला एक विग्रह कलगातीमाणिक आराधने दिन अपे निर्धारित मेनकोट एपिल दवा प्रदीप महतानांत आराधने पटांगानिमु मनोविद्यार्थी ප්‍රදීප් මහතාණනි මා ඔබේ විමසා සිටවා මොකද මේ අසමාන ලෝකයක මානසික සෞඛ්‍ය කියලා තේමාවක් මේ වසරේ යෙදුනේ මොකද්ද මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේකෙන් අදහස් කරන්න උත්සාහ කරන්නේ මෙතෙක් කල විවිධ තේමාවන් ඔස්සේ ඇවිල්ලා මේ වෙනකොට මානසික සෞඛ්‍ය ලෝපුරා කියන තත්ත්වය මොකද්ද අපේ රටේදී කොහොමද පවතින්නේ උපදේශ නිලධාරියෙක් වශයෙන් අපිට ඒක කොහොමද බද්ධ වෙන්නේ अपे कार्य भारियां सीमा मनोवद मेवा कारण राशियामन काले साकारी प्रश्न अहन्नकमती प्रश्न गरलू उद्धन कुलवांकमती अपे प्रदीप महतान गौरव आराधने कर आरंभ कर लवसरागे रत्न महत्यु रूप सिंह महत्यु नीलधारी मंडल सह अदे संबंध सीरुदीनागे मौलिक वशेन्टिकट स्वागत संकीर्ण खीर बेलू बेलमेन मे गिहा गण होने का
එතකොට මගේ ප්‍රවේශය මම එතනින් ගන්නම් අපේ රත්නායක මහත්තයා කිව්ව වගේම මම මූලිකව මගේ මූලික සංකල්පගත කිරීම සහ මූලික අදහස් ටික ඔබත් සමග බෙදා ගන්නම් ඉන්න අනතුරුව අපිට පුළුවනි යම් සාකච්ඡාවක් සංවාදයක් ඒ ඔස්සේ දිගුවක් විදිහට ගොඩනගා ගන්න එතකොට ආවොත් මේ මූලික කතාවට මූලික අදහසට මාතෘකාවට असमान लोके मानसिक सौख्य कीन इतकोट एक असमान पदय तु अंतर्गत सहे संकल्प तेर मुखद अर्थगन मुखद पेहदीकर उत्साहकनी वटागत अनेत मानसिक सौख्य कीन तत्व मेक मम डब्ल्यूएचओ वेतन डब्ल्यूएचओ के दिदास पहे अवृद्धि कमीशन ऑन सोशल डिटर्मिनें කියලා වෙනම ව්‍යුහයක් විභවගත වෙනවා. එහි අරමුණ තමයි සෞඛ්‍ය සඳහා වෙච්ච සෞඛ්‍ය බලපාන වූ සමාජීය යටිතල සාධක පිළිබඳව හඳුනා ගැනීම. ඒතකොට මේ 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 ප්‍රවේශයට එන්න ඕනෑකම තිබුණේ ඇයි? ඒකට හේතුව තමයි එතෙක් සෞඛ්‍ය සම්බන්ධයෙන් තිබුණු प्रवेश अधिपति मूलिक पिलिगनीमे अदहस्मालाव तीबुने सौख्य किलकियन्ने दिनदा जीविते जीवन विलासे जीवन पैवात्मत्तिक बेंदिलतीन कारण्याक्के अपि जीवत्वेन्ने कोहमद अपि दिनदा जीविते गिवन्ने कोहमद अपि जीविते दैनिक कटयुतु पेलगस्सागन पवतिन्ने कोहमद कियन කරුණුත් එක තමයි සෞඛ්‍ය කියන එක නිර්ණය වෙන්නේ සහ ඒ සාධකයන් දිගපළල තීරණය වෙන්නේ කියන එක. නමුත් විශේෂයෙන්ම ඔය ඇල්මාට්ලා වී කම් සමුළු වගේ සංකල්ප ගණනාවක් එක්ක 1960 ගණන්වල ඉඳන් 2015 විතර වෙනකොට එනව වාර්තාවක්. ඒ වාර්තාව ඇතුළේ 2005 මේක තීරණාත්මක සාධක කමිෂන් එක ඒ තමයි කියන්නේ සෞඛ්‍ය තීරණය කිරීම සඳහා වෙච්ච තීරණය බලපාන ප්‍රධාන සාධකයේ major determinants එක වෙන්නේ ලයිෆ් ස්ටයිල් එක නෙවෙයි ජීවන විලාසය නෙමෙයි ඊට එහායින් ගියපු ආර්ථික සහ අසමානතාවය පිළිබඳ සාධකී කියලා මේක ඔබ ගියොත් දැනටත් WHO එකේ වෙබ්සයිට් එකට මම අදත් ගිහිල්ලා ඒ අප්ඩේට් එක ගත්තා මේක මෙන්න මෙහෙම තියෙනවා NCD diseases කියලා කියනවා non communicable diseases බෝනවන රෝග වර්ගීකරණය පිළිබඳ රෝග පිළිබඳව තියෙන වර්ගීකරණය සහ ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීම. ඒතර මම මෙතනින් මානසික සෞඛ්‍යයට එන්නම්. එතන ඒ අය කියන ප්‍රධාන හේතුන් තුනක් හතරක්. පළවෙනි එක physical inactivate يعني ශාරීරික වශයෙන් ක්‍රියාකාරී නොවීම. දෙවෙනි කාරණය tobacco. තුන්වෙනි කාරණය alcohol. හතරවෙනි කාරණය unhealthy diet. يعني පෝෂ්‍යදායී නොවන ආහාර රටාව, සිගරට් භාවිතාව, අරකු භාවිතාව, alcohol භාවිතය සහ ශාරීරික වශයෙන් ක්‍රියාකාරී නොවීම කියන එක. එතකොට එතෙක් තිබුණේ ලෝකයේ එහෙම කතාවක්. හැබැයි පසුකාලීනව කියනවා මෙවැනි රෝග මෙවැනි මේ මේ බෝනවන රෝග කාණ්ඩයට අයිති මේ 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 තත්ත්වයන් බෝනවන රෝග කියන්නේ පිළිකා, දියවැඩියාව, ශ්වසන ආබාධ, හෘදය ආබාධ මේ මේ සමස්තය. එතකොට මේ රෝගී තත්ත්වයන්ට හේතුව මේ කියන ප්‍රධාන කරුණු හතර මයිනර් කියලා. ඒ කියන්නේ ප්‍රධාන කරුණු හතර ප්‍රධාන නෙමෙයි ඊට ඒක අනුප්‍රධානයි කියලා. ඒකට හේතුව තමයි කරන ලද පර්යේෂණ සහ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලයක් විදිහට කියනවා ලෝකයේ මෙවැනි රෝගවලින් NCD diseases වලින් මේ යන non communicable diseases දෝනවන රෝගවලින් මේ යන අයගෙන් 77%ක් මේ WHO එකේ වෙබ් එකේ තියෙනවා. දැන් අපිට දැන් ගියොත් දැන් බලන්න පුළුවන් 77%ක ප්‍රමාණයක් මේ යන්නේ පහළ සහ මධ්‍යම ආදායම් සහිත රටවල් වලට කියලා. ඊළඟට කියනවා ඉහළ ආදායම් සහිත රටවල්වත් පන්ති සමාජ ස්තරයේ දිහා බලපුවාම එයිනුත් මේ කියන බෝනවන රෝගවලින් මේ යන පිරිස වැඩි වෙන්නේ පහළ පන්ති ස්තරයන්ගේ කියලා. පහළ පීඩාවේ පත් වෙන පහළ පන්තිය සහ මධ්‍යම පන්තික ස්තරයේ තමයි වැඩිපුර මේ යන්නේ කියලා. එතකොට ඒ නිසා දැන් SDG වල 2030 සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් වල එක සැලකිය යුතු සාධකයක් ලෙස සාකච්ඡා කරනවා බෝනවන රෝග වැළැක්වීම සඳහා වෙච්ච
ඒ පාවිච්චි කරන වචනය තමයි ඒ සඳහා මේ එවැනි මරණ වලට කියන්නේ ප්‍රීමැචුර් ඩෙත් කියලා. ඒ කියන්නේ අවුරුදු 30 70 අතර බෝනවන රෝග වලින් මේ යන එක ප්‍රීමැචුර් ඩෙත් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රීමැචුර් ඩෙත් රේට් එක 0 කරන්න හරි ඒක පල්ලෙහා මට්ටමට ගේන්න හරි ඒ අය යෝජනා කරන දේ තමයි පවර්ටි රිඩක්ෂන්. පවර්ටි රිඩක්ෂන් කියන්නේ දුප්පත්කම අඩු කිරීම. එතකොට මම අර මුලින් පැහැදිලි කරපු කමිෂන් ඔන් ද සෝෂල් ඩිටර්මිනන්ට්ස් කියන ඒ ව්‍යුහය ඒ කමිෂන් එකත් සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන මැදිහත් වීම සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන කතිකාවේදී ගොඩනංගන ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ අනුබාධිත ආයතනයක් විතර ගොඩනංගන සංකල්පීය අර්ථය තමයි ඒ අය පැහැදිලි කිරීම තමයි සෞඛ්‍ය කියලා කියන්නේ සෝෂල් ඩිටර්මිනන්ට් සමාජීය යටිතල සාධකයන්ගේ බලපෑම මත ඇතිවන්නක් කියන එක. ඒ කියන්නේ සමාජයේ ආදායම් පරතරය දැනුම් බෙදී යාමේ පරතරය ඒ ඒ ඒ එවැනි සාධක අසමානතාවය මත අඩුවෙන් ලැබෙන තැන්වලට වැඩි සෞඛ්‍ය ප්‍රශ්නත් වැඩියෙන් ලැබෙන තැන්වලට වැඩි සෞඛ්‍ය ප්‍රශ්නත් මතුවෙනවා. ඒක ආර්ථික වෙන්න පුළුවන් බලය වෙන්න පුළුවන් දැනුම වෙන්න පුළුවන් මේ සමස්තය තාක්ෂණය වෙන්න පුළුවන් මේ සමස්තය. එතකොට මේ සමස්තය අඩු ලෙස ලැබෙන තැන්වලට සෞඛ්‍ය තත්ත්වයේ හානිකර තත්ත්වයේ වැඩිවීමකුත් වැඩියෙන් ලැබෙන තත්ත්වයට මේ මේ වැඩියෙන් පරිභෝජනය කරන තැනට සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමකටත් පවතිනවා කියලා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෝෂල් ඩිටර්මිනන්ස් කමිෂන් එක විදිහට ලෝකයේ පුරහා දැන් ප්‍රවේශය ගන්නේ ජීවන විලාසය වෙනස් කිරීම වෙනුවට පුජ්‍යලයාගේ සමාජ සෝෂල් ඇක්ෂන් එකයි යෝජනා කරන්නේ. සමාජ වෙනස් කිරීම සඳහා වෙච්ච ප්‍රවේශයන් තුලින් සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙන ප්‍රවේශය වැඩි දියුණු කර ගන්න ඕනේ කියන එක. එතකොට ඒ අනුව තමයි ලෝක සෞඛ්‍ය සංගණය ඇතුළු මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරන ඒ කතිකාව ඇතුළට මේ වර්ෂයේදී ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව බවට පත් වෙන්නේ මේ අසමාන ලෝකයේ මානසික සෞඛ්‍ය. ඒතකොට මේ අසමාන කියන මේ කතාව ඇතුළේ සන්දර්භගත කරන්නේ ඒ තුළ කේන්ද්‍රගත කරන්නේ ඒ තුළට අන්තර්ගත කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ සමාජය තුළ පවතින ඇති නැති පරතරය. ඒක අර දේශපාලන අර්ථයෙන් ගන්න ආර්ථිකමය සාධකයේ විතරක් නෙවෙයි මෙතන සාකච්ඡා කරන්නේ. මම පෙර සඳහන් කළා වගේ එතන දුප්පත්කම ඒ කියන්නේ ආර්ථිකයේ තියෙනවා, අනිත් පැත්තෙන් බලය පිළිබඳ සංකල්පයේ තියෙනවා පවර් කන්සෙප්ට් කියන එක, අනිත් පැත්තෙන් තාක්ෂණයේ තියෙනවා, අනිත් පැත්තෙන් සමාජයේ සමස්ත පරිසරය සරි ඒ සමාජය සහ පරිසරය සමස්තයත් එක්ක බැඳිච්ච දැනුම කියන එක තියෙනවා. ඒතර මේ 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 සමස්ත බෙදී යාම පිළිබඳව අසමානතාවය පුද්ගලයාගේ සෞඛ්‍ය සමස්ත සෞඛ්‍යයට සහ විශේෂයෙන් මානසික සෞඛ්‍ය තත්ත්වයට බලපානවා කියන කාරණය තමයි මෙතන බේස් වෙන්නේ. ඊළඟට මේක ගෙනාවොත් ටිකක් මම මේකේ සයන්ස් බේස් එක කියන්නේ. මේක ගෙනාවොත් ටිකක් ආපහු විද්‍යාත්මක පදනමකට. අපි දන්න මූලික ඒ කියන්නේ අපි මනෝවිද්‍යාඥයන් විදිහට සහ මනෝවිද්‍යාව සම්බන්ධව ඒ ශාස්ත්‍රයන් එක්ක ගනුදෙනු කරන පුද්ගලයන් විදිහට මේක ගෙනාවොත් අපි එතෙන්න. එතන ප්‍රධාන කාරණා දෙකක් මම මතු කරගන්න කැමතියි. පළවෙනි එක තමයි බ්‍රේන් ඩිවලොප්මන්ට්. අපි අර සයිකොලොජිකල් පොයින්ට් මතක ඇති අපි ෆස්ට් සෙමෙස්ටරේකෙදීම අපිට බයොලොජිකල් සයිකොලොජි කියලා කම්පොනන්ට් එකක් කතා කරනවා සෙමෙස්ටරේක. ඒකේ මතක ඇති අපි බ්‍රේන් එක කොහොමද ඩිවලොප් වෙන්න අදාළ කරන ප්‍රැක්ටිස් එක කොහොමද බ්‍රේන් එක ඩිවලොප් කරන්නේ පුජ්‍යලයාට සංවර්ධනය වෙන්න උදව් වෙන්නේ කියන නිකන් ඒක නියන්තමර මතක කරගත්තොත් අපිට මතකයි මොළයේ ඊටාම විශාල ප්‍රමාණයක් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් ස්නායු ශෛල තියෙනවා. මේ ස්නායු ශෛල අතරේ නිතරම විදුලි ආවේගය ගමන් කරනවා. එතකොට ඒ විදුලි ආවේගය විදුලිය ගමන් කිරීම යා පණිවිඩු හුමාරෝ කියලා කියන්නේ විදුලිය ගමන් කිරීමක් කරහා සිද්ධ වෙන රසායනික ක්‍රියාවලියක් මේක ඇතුළේ සිද්ධ වෙනවා. එතකොට මේ රසායනික සහ විදුලිය ගමන් කිරීම අතර ක්‍රියාවලියට උපාගම් සන්ධි සිනැප්සස් කියනව සම්බන්ධ වෙනවා. ඒත් එක්කම මයලිනිය ශයිසේෂන් වගේ සම්බන්ධ වෙනවා. ග්ලියා ශෛල මේව කතා ගොඩක්. එතකොට මේ බයොලොජිකල් කැල අපි ලොකුට කතා කරන්න ඕනේ. නමුත් මේකේ සංකල්පය ගත්තොත් අපේ මොළයේ සංවර්ධනය සඳහා මොළයේ ව්‍යුහය ගොඩනැගීම සඳහා බ්‍රේන් ස්ට්‍රක්චර්ස් ඩෙවලොප් වෙන්න ඒක සංවර්ධනය වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් බවට පත් වෙන අපි එදිනෙදා ජීවිතයේ අපි භාවිතය අපි අපේ ප්‍රැක්ටිස් එක. උදාහරණයක් ගත්තොත් බයිසිකලයක් හරි වාහනයක් හරි ජීවිතයට පදල නැති කෙනෙකුට වාහනේ අපි කාර් එකක් පදල නැති කෙනෙකුට කාර් එක පදින්න දුන්නට පස්සේ එයාගේ කොන්සස් සවිඥානිකත්වයේ කේන්ද්‍රගත වෙනවා සුක්කානමට සහ ගියර් පොල්ලට සහ
ඇක්සලරේටරේ වගේ ඉතා සීමා සහිත කොටස් ප්‍රමාණයකට. ඒතර සුක්කානම දකුණට කැපෙනකොට ඇක්සලරේටරේ බුරුල් වෙන්න පුළුවන්, ක්ලච් එක වැඩියෙන් පෑගෙන්න පුළුවන්, ගිහිල්ලා නතර වෙන්න පුළුවන්. මේව ටිකක් මේ හැපි හැපි තමයි මේ වැඩි යන්නේ. හැබැයි මේක පුහුණු වෙන්න මොකක්ද වෙන්නේ, අපිට මේව හුරු වෙන්න පටන් ගන්න, අපි සවිඥානිකත්වයේ මේක කැප්චර් කරගන්න පටන් ගන්නවා. ඒතර මේ වාහනේ පුරුදු කෙනාට ඊට පස්සේ තමන්ගේ වාහනේ සීට් එකේ වාඩි වෙලා තමන්ට ඕනෑම වෙනත් දෙයක් ගැන කල්පනා කරමින් වෙනත් දෙයක් ගැන හිතමින් වාහනේ ධාවනය කරන්න පුළුවන්කම දෙනවා. ඒ තත්වයේ තමන්ගේ ඇඟේ ඇතුළට බහිනවා. එතකොට ඒ එවැනි තත්වයක් ඇතුළේ කාර්යයක් නා තමන්ගේ සවිඥානිකත්වය, තමන්ගේ විඥානය කියන එක සමස්ත කාර්යකේ ඉස්සලහ කෙළවරේ සීමාවේ සිට පිටුපස්ස කෙළවරේ සීමාව දක්වා වීදී යනවා. ඉස්සරහින් යන වාහනේට කොයිතරම් දුරකින් අපි ඩිස්ටන්ස් එක තියාගෙන බ්‍රේක් කරන්න ඕනද කියන එක තීරණය කරන්නේ. එතකොට අපි ගණනය කරලා නෙවෙයි, කැල්කියුලේටර් එකක් කරන් ගණනය කරලා නෙවෙයි, අපේ බ්‍රේන් එකෙන් ඒ කැල්කියුලේෂන් එක ඔටෝ කරනවා. කොහොමද මේක වෙන්නේ? අපේ සවිඥානිකත්වයේ විඥානය කියන එක මේ සමස්ත වාහනේ පද්ධතිය පුරාම බැඳලා තියා ගන්නවා. ඒකට බයිමොඩල් නියුරෝන සහ අනිකුත් සෝෂල් සම්බන්ධතා ඇති වෙන වෙනත් නියුරෝන් සම්බන්ධයෙන් මේක ලොකු නියුරෝන නියුරෝ සයිකොලොජි වල මේක ලොකුට කතා කරන එකක්. අධ්‍යයනය කරපු ඇති අය ඇති මට වඩා ඒ සම්බන්ධ. ඒතර මම මේ සංකල්පයේ ගේන්න හදන්නේ මේ අසමානතාවය පිළිබඳව අදහස තේරුම් ගන්න. අපිට අපි ජීවත් වෙන පරිසරයේ, අපි ජීවත් වෙන හැදින වැඩෙන පරිසරයේ ඇතුලේ තමයි මගේ සවිඥානිකත්වය, මගේ නියුරෝන ව්‍යුහයන් සකස් වෙන්නේ. මම සිංහල කතා කරන්නේ මම සිංහල පරිසරයක හැදුණු නිසා. එතකොට මම වෙනත් අරාබියට ගියා නම් මගේ සවිඥානිකත්වය ගොඩනගෙන වෙනස් විදියකට. ඒක කාරණයක්. අනිත් දෙවන කාරණය තමයි මේ විද්‍යාවේ තියෙන සාධක අපිට මේක ඔප්පු කරගන්න. මේක ඉස්සරහදි මම ගැට ගහන්නේ, මම මේ කාරණා ටික කියන්නේ ගිහිල්ලා. දැනට ලෝකයේ කතා කරන එපිජෙනටික්, ඒ කියන්නේ අපි ජාන විද්‍යාව කියන එක. අර ඔබ මම අපි හැමෝම දන්න දෙයක් තමයි පුජ්‍යලයාගේ පැවැත්ම පිළිබඳ සාධකේ තීරණය කරන්න බලපාන්නේ ජානමය සහ ආරමය සාධක කියලා. අපි ඔක තමයි පාසල් කාලේ ඉඳන් විශ්වවිද්‍යාලේ ඉඳන් අපි ඔක ඉගෙන ගත්තේ. ඔය ටික ආරය සහ පරිසරයේ අපේ පැවැත්ම තීරණය කරනවා. අම්මා තාත්තා කොයි වගේද, එයින් ලැබෙන ජානකේතේ අපිට ලැබෙන්නේ කොයි වගේද, ඒ අනුව මගේ විදිහ තීරණය වෙනවා. සහ මම ජීවත් වෙන පරිසරයේ කොයි වගේද, ඒ පරිසරයේ ස්වභාවය අනුව මගේ තත්ත්වය වෙනස් වෙනවා. හැබැයි මෑත කාලීන කියන්නේ මීට දශකයකට විතර කලින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල විදිහට කියනවා මොකක්ද? මේ අපිජාන සාධක, ඒ කියන්නේ ජානමය වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන් පරිසර සාධක වලින් කියනවා. එකට එයාලා කියන්නේ මෙහෙම එකක්. ඒ කියන්නේ අපේ DNA කේතගත වෙන විදිහක් තියෙනවා. මතක ඇති විද්‍යාවට අපි බයොලොජි වලත් මේක කතා, බයෝසයිකොලොජි වල මේක යම් ප්‍රමාණයකට කතා කරනවා. ඇඩ්මීන්, තයමීන්, සයිටොසීන් කියලා මේ අර වර්ග තුන කොහොමද DNA එක ගනුදෙනු, DNA ව්‍යුහය හදන්නේ කියලා. එතකොට මේ අපිජාන විද්‍යාව කියන්නේ මේ සැකසෙන DNA ව්‍යුහය, DNA ආකෘතිය සක්‍රීය කිරීම හෝ අක්‍රීය කිරීම සඳහා වෙච්ච ප්‍රෝටීන බන්ධනයක් ඇති කරගන්න විධික්‍රමයක් ගැන. ඒක ටිකක් සංකීර්ණයි, පුළුවන් නම් Google search කරලා බලන්න. මේ සංකල්පය ගොඩක් හොයාගන්න පුළුවන්. එපිජෙනටික් කියලා දැම්මහම එනවා. එතකොට එපිජෙනටික් කියලා දැම්මහම එනවා. එතකොට ඒකේ කියනවා කොහොමද සක්‍රීය නියුරෝ අපේ DNA එකක් සක්‍රීය කරන්නේ හෝ අක්‍රීය කරන්නේ කියලා. එතකොට මේකේ විශේෂත්වය තමයි සමනියුන්නු දෙන්නෙක් එකතු කරලා අරගෙන කර පර්යේෂණ වලින් කියනවා. සමනියුන්නු කියලා කියන්නේ එකම යුක්තාණුව දෙකට බෙදිලා ගොඩනැගෙන එක හා සර්ව සමාන පුජ්‍යලයන් දෙන්නෙක්. ඒ අම්මගේ එක අම්මගේ බඩේ එකම යුක්තාණුව දෙකට බෙදුනට පස්සේ සමානයි. බැලූ බැලමට අපිට අඳුනා ගන්න බැරි තරමේ රූපකායක් සහිත පුජ්‍යලයන්. ඒතර මේ අයගේ DNA කේතය තියලා අතිපීඩ කරලා පර්යේෂණ කරලා බලපුවාම කුඩා කාලේ සමාන වෙන ප්‍රමාණය සහ වැඩිහිටි කාලයේදී ඒකේ විකෘතිතා, ඒක වෙනස් වෙන විදිය රූප සටහන් වලින් පෙන්නලා තියෙනවා. ස්කෑන්ස් වලින් කරපු මේවා පෙන්නලා තියෙනවා. ඒක අන්තර්ජාලයේ වුණ තරම් හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේන් කියන්නේ මොකක්ද? මම ජීවත් වෙන විදිහ, මගේ ජාන පරම්පරාව, මගේ දරුවාට මම ලබා දෙනවා කියන එක අපි ජාන විද්‍යාව තුළ කතා කරනවා. එතකොට මේකේ මීයන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයකින් කියනවා සාමාන්‍යයෙන් මම මගේ පරම්පරාවට, මගේ ජර්යාමය සහ මම සමාජ සම්බන්ධතාවය ඇතුළේ ගොඩනගා ගන්න, සකස් කරගන්න මගේ ජානකයේ ව්‍යුහය මම මගේ දරුවට දුන්නොත් ඒ ව්‍යුහය වෙනස් වීමට හෝ විකෘති වීමට අවශ්‍ය කරන යටිතල සාධක, ඒ කියන්නේ ඒක පවතින්න හරි නතර වෙන්න හරි හේතු එයාට මුණ ගැහුන්නේ නැත්නම් එයාගේ ජීවිත කාලය තුළ පරම්පරා දෙකකින් තමයි ඒක රිකව වෙන්නේ.
धनात्मक प्रवेश එයාගේ දරුවටත් ඒක යනවා ඒ විතරක් නෙවෙයි ඒ දරුවගේ දරුවටත් ඒක යනවා කියලා කියනවා ඒක ඒ කියන්නේ තව પરම්පරා දෙකකින් තමයි ඒක සාමාන්‍යකරණය වෙනස් වෙන්නේ කියලා කියන්නේ එතකොට මේ මේ අපිජාන විද්‍යාව ඇතුළේ කියන්නේ පරිසරය කොහොමද අපේ අපේ ජාන කේතයන් සඳහා බලපාන්නේ මේ මෙතන කතා කරන්නේ පරිණාමයේදී සිද්ධ වෙන මේ ජාන විකෘතිතාවය ගැන නෙවෙයි ඊට වඩා වෙනස් තත්වයක් ඒක වැඩිපුර අධ්‍යයනය කරගන්න ඕන නම් මම යෝජනා කරනවා අපි ජාන සංකල්පය Google කරලා හොඳට අධ්‍යයනය කරගන්න පුළුවන් ඊළඟ කාරණය ඒ පැත්තෙන් ආවොත් තවත් මෙහාට අපේ මනෝවිද්‍යාත්මක පැත්තෙන් දැන් මේ අසමානතාවය සහ ඒ ඒ ඒ සන්දර්භයේ තේරුම් ගන්න ඕන කරන අපි 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 මනෝවිද්‍යාත්මක දෘෂ්ටියෙන් මේක කොහොමද බලන්නේ කියලා එතකොට ඔබ කමියුනිටි සයිකොලොජි ප්‍රජා මනෝවිද්‍යාව පිළිබඳව සාකච්ඡාව දැන් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා නම් හොයලා බලලා තියෙනවා නම් ඔබට අහුවෙලා ඇති සිස්ටම් තියරි කියලා එකක් ඊළඟට ඒකත් එක්කම ඉකොලොජිකල් මොඩල් ඔෆ් ද ecological model sorry ecological framework human development කියලා සංකල්පයක්. එතකොට ඒ ඒ system theory පද්ධති න්‍යාය සහ ecological model එක මේ පුජ්‍යල සංවර්ධනය සඳහා යෝජනා කරපු අලුත් න්‍යායගත කිරීම දෙකක්. එතකොට Bronfenbrenner තමයි මේ 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 න්‍යායගත කිරීම කරන්නේ. එතකොට Bronfenbrennerගේ ecological framework එක උජල සංවර්ධනය සම්බන්ධයෙන් කියන කතාවේදී එයා කියනවා අපි වෙනදා මනෝවිද්‍යාවේදී කතා කරපු පුජ්‍යලයාගේ පෞරුෂය සම්බන්ධ අපි කතා කරන ව්‍යුහයට වඩා වෙනස් ව්‍යුහයක්. මොකක්ද ඒක කියන්නේ? එයා කියනවා අපි ජීවත් වෙන්නේ සිස්ටම් එකක් ඇතුලේ කියලා. ඒ සිස්ටම් එක ප්‍රධාන ප්‍රධාන පද්ධතිය තියෙනවා, ප්‍රධාන ආකෘතිය තියෙනවා. ඒ තුල උපපද්ධති subsystems ගොඩක් තියෙනවා කියලා. කියන්නේ අපි ගත්තොත් එහෙම සමාජයේ තියෙනවා සමාජය ඇතුලේ පවුල පන්සල පාසල මේ වගේ උපපද්ධති ගණනාවක් තියෙනවා. ඒතර මේ උපපද්ධති වල සහ අර සම්ප්‍රදාන පද්ධතියත් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මගේ පෞරුෂය සංවර්ධනයේ වි මගේ පුජ්‍යල සංවර්ධනයේ කියලා චයිල්ඩ් ඩෙවලොප්මන්ට් වලදීත් මේ කතා කරන ප්‍රොන්ටන් බර්නගේ ecological model එක ඒකත් ප්‍රොඩක්ට් සර්ච් කරලා බලන්න ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න කැමැත්තක් දක්වන අය. ඒතර ඒකේ කියන්නේ ප්‍රධාන කරුණු හතරක් ගැන කියනවා. එකක් තමයි මේ කමියුනිටි සයිකොලොජි හා එහෙම නැත්නම් සෝෂල් වර්ක් අධ්‍යයනය කරලා තියෙන අයට මේක දන්නවා ඇති මට වඩා හොඳට. එතකොට එයා කියන පද්ධති හතරක් ගැන ප්‍රධාන පද්ධති හතරක් ගැන එකක් තමයි මයික්‍රෝ ලෙවල් එක. ශුද්ධ පද්ධතිය. ඒ කියන්නේ මයික්‍රෝ ලෙවල් එක කියලා කියන්නේ පවුල සහ පුජ්‍යලයා. එතකොට ඒක ඇතුලේ අපි ගනුදෙනු කරන මේ පුජ්‍යල ස්වභාවයන්, මේ ආකල්පයන්, මේ සංකල්පයන් සහ මේ ආත්මීයත්වයේ වැඩ කරන විදිය ඒක ඇතුලේ. ඊළඟ කාරණේ තමයි මෙසෝ සිස්ටම් එක. ඊළඟට කියනවා එක්සෝ සිස්ටම් එක ඊළඟට කියනවා මැක්‍රෝ මැක්‍රෝ කියලා කියන්නේ මහා සමාජයේ එතකොට මයික්‍රෝ කියලා කියන්නේ පුජ්‍යලයා සහ පවුල මෙසෝ කියලා කියන්නේ දෙමව්පියන් සහ දෙමව්පියන් වැඩ කරන ආයතනය හා දෙමව්පියන් හා ළමයා සම්බන්ධයෙන් sorry ළමයාට ඍජුව සම්බන්ධ වෙන ව්‍යුහයන් අපි කියමු පාසල වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ peer group එක වෙන්න පුළුවන් මෙන්න මේ ටික තමයි මෙසෝ සිස්ටම් එක ඇතුළේ කතා කරන්නේ බෙන්ෆන් බර්ම ඊළඟට එක්සෝසිස්ටම් එකක් ගැන කතා කරනවා. එක්සෝසිස්ටම් එක කියලා කියන්නේ ළමයාට ඍජු සම්බන්ධතාවයක් නැති, එහෙත් ළමයාගේ ජීවිතය සඳහා බලපෑම් කරන සාධක. උදාහරණයක් අම්මා හරි තාත්තා හරි සේවා කරන සේවා ස්ථානයේ ලොක්කගේ විදිය. සේවා ස්ථානයේ ලොක්කට මලපයින පොරක් නම් ඉන්නේ අම්මා ඔෆිස් එකේ ඉඳලා ඉන්නේ තාත්තා ඔෆිස් එකේ ඉඳලා ඉන්නේ මලපැනලා. ඒතකොට මේක ළමයාට ඍජු සම්බන්ධයක් නෑ. ඒක එක්සෝසිස්ටම් එකකින් හැබැයි gedara තියෙන ආත්මීයත්වයට, gedara තියෙන සෞඛ්‍යයට බලපෑමක් කරලා තියෙන මානසික සහ ශාරීරික ප්‍රයත්න ඉදින්දා ජීවිතයට බලපෑම් කළා. ඒතකොට මේ බෙන්ෆන් බෝන කියන්නේ මෙන්න මේ 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 සාධකය පුජ්‍යලයාට ළමයාට අදාළව පුජ්‍යල සංවර්ධනයට අදාළව බලපානවා. ඊළඟට මැක්‍රෝ මැක්‍රෝ සිස්ටම් එක ඇතුළේ කතා කරන රටේ ආර්ථිකය වෙන්න පුළුවන්, දේශපාලන පද්ධතිය වෙන්න පුළුවන්, දෘෂ්ටිවාදී සංකල්පයන් වෙන්න පුළුවන්, හොඳ හෝ නරක, ආගම මේ මේ සමස්තය. ඒතර මේ සමස්තය කියන්නේ සමාජ පද්ධතිය ඇතුළේ සමාජයක් විදිහට ස්ථාපිත වී ඇති, ස්ථානගත වී ඇති අපේ ජීවිත සඳහා බලපෑම් කරන අපේ ජීවිතත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන නමුත් අපිට අපේ පාලනයෙන් තොර මාධ්‍ය වෙන්න පුළුවන් මේ විවිධ
महेक्षीय मट्टमे तीन संकल्प मेन मेटिक अपे पौरुष संवर्धने की सदा अदाल हेतु सिस्टम थियरी की सह इलाट इकोलॉजिकल मॉडल के कथा कर इतकोट मेहमे पास ඊළඟට දැන් එතනින් ටිකක් මෙහාට આવොත් මේ අසමානතාවය කියන සංකල්පයට මම આવොත් අසමානතාවය කියන සංකල්පය තේරුම් ගන්න අපිට යන්නම වෙන්නේ වෙන කොහෙටවත් නෙවෙයි මාක්ස් සහ එංගල්ස් වෙත මේක දේශපාලන අර්ථයෙන් දේශපාලන අර්ථ ගැන්වීමක් ඇතුලේ සහ දේශපාලන කියවා ගැනීමක් දේශපාලන භාවිතාවක් ඇතුලේ ඕනනම් කෙනෙකුට මාක්ස් සහ එංගල්ස් වෙත යන්න පුළුවන් එහෙම නැත්නම් දැනුම් පද්ධතියක් අධ්‍යයනය කිරීමේ සහ ඒ දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ සම්බන්ධයෙන් වෙච්ච අධ්‍යයනයක් හඳුනා ගැනීමක් ගනුදෙනුවක් විදිහට එතෙන් යන්න පුළුවන් මේ කොමන අර්ථයෙන් කියත් අසමානතාවය කියන සංකල්පයේ තේරුම් ගැනීම සඳහා අපිට යා යුතු වෙන්නේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කෙනෙක් ඉතා ලැබියෙන් කැමැත්තෙන් යන්න පුළුවන් එහෙම නැත්නම් අකමැත්තෙන් යන්න පුළුවන් ඔය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට යන්න වෙනවා මාක්ස් වෙත මාක්ස් ප්‍රධාන කෘති ගණනාවක් තියෙනවා මේ සඳහා මාක්ස් එංගල්ස්ගේ प्रधान वशेन मम मत करमती प्राग्धने दास कैपिटल सह जर्मन दृष्टिवादी कृति देख मम प्राग्धने प्राग्धने देवनी वेलुम सह प्राग्धने फलवीनी वेलुम मेदिक सिंगल परिवर्तने विलाती है अध्ययने करण के कुट मेघ गान पुलवांग इलाट मम मेघा सिंगल जर्मन दृष्टिवादी की कृति मेघ मनोविद्या संबंधी सहन කරුණු ප්‍රමාණයක් මත කරන මීට අමතරව තව කෘති ගණනාවක් තියෙනවා නමුත් මේ අසමානතාවයේ සහ පොලිටිකල් සයිකොලොජි ගැන යම් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් කාට හරි මේ කෘති කියවිය යුතු වෙනවා ඒතකොට මගේ නිර්දේශය එහෙම අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙනවා යන්න වෙනවා එතකොට මොකද්ද මේ අසමානද ප්‍රාග්ධනීය කෘතියේ ඇතුලේ කොහොමද භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ හෝමාරු භාණ්ඩයක් වෙන්නේ කොහොමද ඒ හෝමාරු ඇතුලේ කොහොමද අතිරික්ත වටිනාකම නිෂ්පාදනය වෙන්නේ අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය වීම ඇතුලේ කොහොමද භාණ්ඩයකට ආත්මීයත්වයක් ගොඩනගන්නේ අර්චනකාමී කියලා සංකල්ප ගණනාවක් මේක ඇතුලේ කතා කරනවා ඒ නිසා මම අසමානතාවය පිළිබඳ සංකල්පේ තේරුම් ගන්න ඕන නම් මේ 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 පොලිටිකල් සයිකොලොජි පැත්තේ අධ්‍යයනය කර ගන්න ඕන නම් තමයි මේ ලෝකේ මතුවෙමින් එන මේ නව සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ ගොඩනංවන සංකල්පයන් තේරුම් ගන්න ඕන නම් මේ පිළිබඳව යම් අධ්‍යයනයක් කළ යුතු වෙනවා ඊළඟට මම එතනි කිව් එකක් තමයි මේ ජර්මන් දෘෂ්ටිවාදී කෘතිය. ඒතර මේ ජර්මන් දෘෂ්ටිවාදී කෘතිය අපිට ආදාළ වෙන්නේ සයිකලොජි කරන අය විදිහට මනෝවිද්‍යාඥයන් සහ ඒ ශේෂ්ත්‍රයේ වැඩ කරන උපදේශකවරුන් විදිහට අපිට ආදාළ වෙන්නේ මේ කෘතිය තුළ ඉතා බරපතල ලෙස පුජ්‍යලයාට මේ 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 පසුකාලීන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ 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 සාකච්ඡා කරන මූලධර්මයන් 1800 ගණන් වලදී ඒ ඒ ඒ මූලික මූලධර්මයන් මේ මේ කෘතිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ඒ නිසා තමයි අපිට මේක ඒ කියන්නේ අරක ලිහා ගන්න මේක අදාළ මම කියන්නේ මෙතන නතර වෙන්න කියන එක නෙවෙයි මේ මේක ලිහා ගන්න අපිට මේක අදාළ වෙනවා. මං ඉතා චූටි උපුටා දැක්වීමක් කරන්නම්. මේකේ 41 වෙනි පිටුවේ ඒකට මේකේ එක ඡේදයක් තියෙන ඉතිහාසය පිළිබඳ භෞතිකවාදී සංකල්පයේ සාරය සහ සමාජ සත්‍යය සහ සමාජ විඥානය කියලා. ඒතර මේ සමාජ විඥානය කියලා කියන්නේ අයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පසු කාලීනව මේ කතා කරන්නේ සෝෂල් ඩිටර්මිනන්ස් කියන එක. ඒකට අදාළ යම් යම් ඒකේ ඒ මනෝවිද්‍යානුව ප්‍රවේශයෙන් අපි කතා කරන එකක්. ඒතර මේ මේ පරිච්ඡේදය යටතේ 4 වෙනි පරිච්ඡේදය යටතේ 41 වෙනි පිටුවේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. මිනිසුන් ඔවුන්ගේ ද්‍රව්‍යමය නිෂ්පාදනය හා ඔවුන්ගේ ද්‍රව්‍යමය සම්බන්ධතා වර්ධනය කරමින් ඔවුන්ගේ යථා ලෝකයේද ඒ සමගම ඔවුන්ගේ චින්තනය හා ඔවුන්ගේ චින්තනයේ නිපැයුම්ද විනාශ කරති. මෙන්න පදනම. අසමානතාවයේ ආදී සංකල්පයන් සහ අපිට සයිකොලොජි වලට කොහොමද මේක සමාජික සෞඛ්‍යයට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? මිනිසුන් ප්‍රම ඔවුන්ගේ ද්‍රව්‍යමය නිෂ්පාදනය හා ඔවුන්ගේ ද්‍රව්‍යමය සම්බන්ධතා වර්ධනය කරමින් ඒ කියන්නේ අපි භෞතිකයේ සංවර්ධනය කරනවා අපි නිෂ්පාදනය කරනවා අපේ ආර්ථිකය වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් සියලු දේවල් සංවර්ධනය කරනවා ලෝකයේද ඒ සමගම ඔවුන්ගේ චින්තනය ඒ සමග ඔවුන්ගේ චින්තනය හා ඔවුන්ගේ චින්තනයේ නිපැයුම්ද සකස් කරනවා කියලා කියනවා කරති පැවැත්ම නිර්ණය කරනු ලබන්නේ විඥානය විසින් නොව විඥාන නිර්ණය කරනු ලබන්නේ පැවැත්ම විසිනි ඒකට මම මේ පුංචි උපුටා ගැනීමක් කරේ ජර්මන් දෘෂ්ටිවාදී කෘතිය ඇතුළේ මේ මේ එතකොට මෙන්න මේ අසමානතාවය පිළිබඳ සංකල්පය තේරුම් ගන්න නම් අපිට කැමැති වුණත් නැති වුණත් යන්න වෙනම තැන තමයි බොහෝ අය යන්න අකමැති කලාපයක් වෙච්ච දේශපාලනයට. ඒතර දේශපාලනයේදීත් වාමවාදී මූලධර්මයන් මත තියලා තියෙන මේ සංකල්පයන් වෙත යන්න වෙනවා. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්න වෙනවා මේ පිළිබඳව කරන අධ්‍යයනයක් කර ගන්නවා නම්. එතකොට
දැන් මේක සරල සාමාන්‍යකරණයක් කරොත් එහෙම මම මේ කතා කරමින් ආපු සමස්ත කරුණු ටික සරල සරලකරණයක් කරොත් මොකක්ද කියන්න පුළුවන් වෙන්නේ දැන් අපි මනෝවිද්‍යාඥයන් සහ මනෝවිද්‍යා ශාස්ත්‍රයේ වැඩ කරන පුජ්‍යලයන් විදිහට වෘත්තිකයන් විදිහට ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට මම මේ ගන්නෙ නිකන් මේක මාකට් එළිය විකුණන මේ වෙලෙන්දන් විදිහට නෙවෙයි මම මේ මේක කතා කරන්නේ අපි මේක හඳුනා ගන්න සහ මේක වැඩ කරන වෘත්තිකයන් විදිහට මේ මේ නව ගෝලීය තත්ත්වය තුනේ මතු කරන නව සංකල්පත් එක්ක ගනුදෙනු කරන්න සහ ඒ අධ්‍යයනයක නිරත වෙන්න සිද්ධ වෙනවා අපිට වෘත්තිකයන් විදිහට නම් වෙලෙන්දන් විදිහට එහෙම අවශ්‍යතාවයක් නැහැ මොකක් හරි එදා වේලට විකුණක ජීවත් වෙන්නයි වෙන්නේ නමුත් අපි වෘත්තිකයන් නම් අපිට සිද්ධ වෙනවා එවැනි අධ්‍යයනයකට යන්න එතකොට ඒ අධ්‍යයනයේ ඇතුලේ මේ අසමානතාවය පිළිබඳ සංකල්පය සහ ඒහි මානසික සෞඛ්‍ය विविध परस्पर पोषणे विविध संकल्प मगे निर्वाचन एक मे मम मगे दिव्यन्वहांसे मगे उल्लूट दिन यदक मेक मे पवतीन धनुम पद्धति विश्लेषण सहाय अद्दीन अतुले मम विशी मेक कपल को सकस्कर मगे कि समाजी विशी गन्ना लद्दक नमूत मेक हेरी पोतक प्रूफ मम्मी कि मगे सविज्ञानिकत्वे मगे विज्ञाने मगे संकल्पीय अर्थगण्यम पुरुदु चित्तवेग स्वभाव मे समस्त मंगतुले මොකක්ද සමාජයේ තියෙන අපි අය අපව බෙන් බෙන් වෙන විදිහට ගියොත් එහෙම ecological model එක ගත්තොත් එහෙම මගෙන් එළියේ තියෙන micro meso exo macro ඒ සමස්ත පද්ධතිය මගෙන් පිට තියෙනවා ඒක ඒක මම හිටියත් නැතත් ඒක තියෙනවා අපි මෙතන මේ කයිය ගහ ඉන්නකොට මේ පාරේ මිනිස්සු වැඩ කරනවා ගෙවල් වල මිනිස්සු ගහ ගන්නවා මේ රමණේ යෙදෙන අය රමණේ යෙදෙනවා එක එක දේවල් ගොඩක් වෙනවා ඒක අපි මෙතන හිටියත් නැතත් ඒ වෙඩි වෙනවා पशुकालियान मनोविश्लेषण जीवियालॉजी එතකොට අහම්බේ නම් සමස්ත තීරණය කරන්නේ ඒ තෝරා ගැනීම පිළිබඳ මගේ වරණය මාසතු වරණීය හැකියාවක් මෙතන අපහු තියෙනවා. එතකොට මම ඒක ආදේශ කරොත් මම පුජ්‍යලයාව තේරුම් ගන්න. පුජ්‍යලයා හැම වෙලාවෙම පුජ්‍යලයා නොවන ඒ පුජ්‍යලයා නොවන බාහිර සමස්තයක් තියෙනවා. මෙන්න මේ බාහිර සමස්තය සමග වරණීය ගනුදෙනුවක් හැම වෙලාවෙම මම පවත්වනවා. එතකොට සමස්තය මං නිසා මම සමස්තයට බලපෑම් කරනවා. समस्ते विसिन मट बलपैम करन एतकोट मेक एतुले तीयेन्नी मे कोकद लोकु कोकद हारी कियन एक नेवे देन अपि हितबको विद्यात्मक सोया गेनीम परिणामे पिलिबंदव डार्विन एहेम नैत्तम आइन्स्टाइन वगे चरित हुदु पुज्जल चरित विसिन गोडनंगन लद संकल्पीय अर्थ गेन्वीम हारी विद्यात्मक सोया गेनीम हारी एवा खुद अहम विचरा ऐतिहासिक गलायाम
එක එක්තරා විදිහක පොළාපැනීම එක්තරා විදිහක පිම්ම එතකොට මේ මේ පිම්ම කියන එක ඇති වෙන්න ඒ පුජ්‍යලයා විසින් අයින්ස්ටයින් විසින් කරන ලද ඓතිහාසික කාර්යභාරයක් තියෙනවා ඒක අයින්ස්ටයින් විසින් කළේ ඉතින් ඔක අයින්ස්ටයින් කරේ නැත්තම් වෙන කවුරු හරි පීටර් කියනම හරි ඇවිල්ලා කරයි ඒක නෙවෙයි කතාව නමුත් මේ අයින්ස්ටයින් නැමැති පුජ්‍යලයා ඉතිහාසයේදී යම් තීරණාත්මක කාර්යභාරයක් කළා තියෙන මොකද්ද කරලා තියෙන්නේ මේ කරලා තියෙන්නේ මේ සමස්තේ එයාගෙන් එළිය බාහිරයට තමයි මේ දීලා තියෙන්නේ. හැබැයි ඒක දෙන්නේ එයා තුලින් ආපු එකක් විතරක් නෙවෙයි. එයා එළියෙන් ගත්ත එක දැනුම හැම වෙලාවෙම එළියෙන් එනවා. ඒක ආපහු අවබෝධය තුලේ වෙනත් දැනුම් පද්ධතියක් බවට පරිවර්තනය කරලා එයා ඒක එළියට දෙනවා. එතකොට මේ විදිහට තනි පුජ්‍යලයා සෑම විටකම එළියත් සමග ඌ ඒකට එඩිට් මෝඩ් එකක හැම වෙලාවෙම වරණීය ගනු දෙනුවක නිරත වෙනවා. ඒතර මම මේ 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 සංකල්පයේ තේරුම් ගන්න සමානතාවයේ ඇතුළේ මානසික සෞඛ්‍ය මානසික යහපැවැත්ම වගේ සංකල්පයන් තේරුම් ගන්න අපිට යන්න වෙන ගොඩ නැගා ගන්න වෙන ගොඩ නැගෙන නිර්වචනය තමයි පුජ්‍යලයා සම්බන්ධයෙන් පුජ්‍යලයායි කියලා. කියන්නේ හැම වෙලාවෙම පුජ්‍යලයා විසින් සමස්තයටත් සමස්තේ විසින් පුජ්‍යලයාටත් එකිනෙක බෙදිය නොහපහසු වෙන්කලීම අපහසු හරියට කාන්දමක ඇද ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීමේ ශක්තිය එකවර එක විට එක මොහොතක එකම තැනක තියෙනවා වගේ පුජ්‍යලයා සමාජය සහ සමාජීත්වක පුජ්‍යලයාගේ මේ ගනුදෙනුව පවතී. ඒතකොට එහෙම ගත්තොත් මා ජීවත් වෙන පරිසරය ආර්ථික ස්වභාවය කොහොමද? මා ජීවත් වෙන පරිසරයේ බලය විහුවේ මම බලය ඇතුලේ කොතනද කේන්ද්‍රගත වෙලා ඉන්නේ? එතකොට මෙන්න මේ අනුව මගේ සෞඛ්‍ය කියන එක තීරණය දැන් අපි ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කතා කරමු. අපි හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි ළමයාට තියෙන්නේ IT ළමයාට තියෙන අවශ්‍යතාවයන්. මොකද ඔබට හිතෙන්නේ? ඔබ මේක අහපු ගමන් ඒක ටග් ගාලා අපිට අහුවෙන්න පුළුවන් තැනද ළමයාට තියෙන අවශ්‍යතාවයන්. රයිට්, අපි ගමු බඩගිනින නැවති උදාහරණ. දැන් බඩගිනි. ළමෙක් ඉන්නවා බඩගිනි. ළමයාට ඒ වෙලාවේ මොකද්ද තියෙන්නේ? ළමයාට ඒ වෙලාවේ තියෙන බඩගින්න අවශ්‍යතාවයක්. හැබැයි බඩගින්න නැමැති අවශ්‍යතාවය හරි බඩගින්න නැමැති తত্ত্বය සම්පූර්ණ කිරීම ඇතුලේ හෝ නොකිරීම ඇතුලේ මොකද ළමයට වෙන්නේ? ළමයාට පෝෂණීය ආහාර වේලක් සමග ළමයාගේ බඩගින්න සම්පූර්ණ කිරීම තුල ළමයාගේ ගෝලීය වශයෙන් පිළිගන්නා ලද චයිල්ඩ් රයිට්ස් කන්වෙන්ෂන් එක ළමා අයිතිවාසිකම් සම්මුතියේ ප්‍රධාන ජෙනරල් ප්‍රින්සිපල් හතරෙන් එකක් වෙන ලයිෆ් සර්වයිවල් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන සංකල්ප තුන සඳහා එක අදාළ වෙනවා. ජීවිතය පැවැත්ම සහ සංවර්ධනය. දරුවා කුසට ගන්න ආහාරය ජීවිතය පැවැත්ම සහ සංවර්ධනය සඳහා අදාළයි. ජීවිතය සහ පැවැත්ම සංවර්ධනය තීරණය කරන ප්‍රධාන සාධකය දරුවාගේ ආහාරය. එතකොට දරුවට ආහාර ලැබෙනවද නැද්ද කියන එක දරුවාගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමක් නෙවෙයි, දරුවාගේ අයිතියක් සම්පූර්ණ කිරීමක්. දරුවට ඒක අයිතියක්. ධර්මයේ ජීවිතයේ පැවැත්ම පිළිබඳ අයිතියක්, සංවර්ධනය පිළිබඳ අයිතියක්, ජීවිතය පිළිබඳ අයිතියක්. එතකොට අයිතියත් එක්ක දරුවට අවශ්‍ය වෙනවා මොකක්ද? ආහාර කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි අයිතියක්. සෞඛ්‍ය කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි අයිතියක්. අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි අයිතියක්. ඒ අනුව වැඩිහිටියා රැකියාව කියලා කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි අයිතියක්. මොකද ඒ වැඩිහිටියාගේ රැකියාව මත තමයි ඔහුගේ සමස්ත පැවැත්ම සහ සංවර්ධනයේ තීරණය වෙන්නේ. ඔහුගේ දරුවන්ගේ පැවැත්ම සහ සංවර්ධනයේ තීරණය වෙන්නේ. ඔහුගේ සෞඛ්‍ය සහ පවුලේ සෞඛ්‍ය තීරණය වෙන්නේ. එතකොට දැන් ලෝකයේ දෙස බලන්නේ, මෙච්චර කාලයක් ලෝකයේ දෙස බලන්න උත්සාහ කළ අපි පවා මාස්ටර් අයරාතියක ඇතුලේ දාලා අපි උත්සාහ කරා මොකද මිනිසුන් සඳහා ඇත්තේ අවශ්‍යතාවයන් ධූරාවලියකින් නැත. මිනිසුන් සඳහා ඇත්තේ IT සමුදායක්. ජීවත් වීමේ සිට සෞඛ්‍යයේ සිට ඉගෙන ගැනීමේ සිට සමස්තය අයිතියක්. ඒ අයිතියක් වෙන්නේ කොහොමද? මම පුජ්‍යලයා විදිහට සමාජයට යම් කාර්යභාරයක් කරනවා, සමාජයේ යම් ඉඩකඩක් අත්පත් කරගෙන ඉන්නවා, ඒ වගේම මම සමාජයට යමක් දෙනවා. එතකොට සමාජය වඩා යහපත් ලෙස පවතින නම් මගේ අයිතීන් සම්පූර්ණ වෙන්න ඕනේ. මගේ අයිතිය සම්පූර්ණ නොවීම තුළ අප ප්‍රතිඵලය මොකක්ද? මම සමාජයට සමාජයේ යහපැවැත්ම බිඳවට්ටනවා.
एक पिलीबंदव सेंटर फॉर डिजीज कंट्रोल यूएसए अमेरिका के करने लगे पर्यवेक्षण थी ना मकाद एडवर्स चाइल्डहुड एक्सपीरियंसेस लामा काले लबने पीड़ा कारी अध्यक्षीय पिलीबंदव करा पर्यवेक्षण के पर्यवेक्षण करे मिन्न में है इधर से अनुहाते इतने मन मात्र के लक्ष्य करना क्लोक के पूरा पास काले ने करने लगे पर्यवेक्षण के ताऊ दुरोटा प्रूव ना मकाद के लिए आर मां कालीन का तागरे में नॉन कम्युनिकेबल डिजीजेस एनसीडी कैटेगरी तीन रोग ජීවඩියාව කොලෙස්ටරෝල් අරවම තියෙන රෝග ටික රෝග වැළඳිලා ඉන්න ඒ සායන වලට එන අයව ඉන්ටර්විව් කරලා අධ්‍යයනය කරලා බැලුවා එයාලගේ ළමා සංවර්ධනයේදී ළමා කාලයේදී මොන වගේ අත්දැකීම් වලටද මුහුණ දීලා තියෙන්නේ කියලා නිරාවරණය කරගත්ත කරුණු කීපයක් දෙමාපියන්ගේ ගැටලු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ගෙදර සිටීම හිරේ විලංගුවේ වැටිච්ච දෙමාපියන් ගෙදර සිටීම ලිංගික අපයෝජන ශාරීරික අපයෝජන මානසික අපයෝජන නොසලකා හැරීම නොසලකා හැරීම ශාරීරික නොසලකා හැරීම මානසික නොසලකා හැරීම මේ සමස්තය. ඒතර මේක කරුණු 10ක් විතර කතා කරනවා. මානසික රෝගීන් ගෙදර ඉන්නවද නැද්ද කියන එක ඒක බලන්නේ ACES Adverse Childhood Experiences කියලා සර්ච් කරන්න Google එනවා මේකේ විස්තර. CDC කියලා ACES CDC කියලා ගහනනම් එනවා කමිනිකේ සෙන්ටර් ෆෝ ඩිසීස් කන්ට්‍රෝල් කියන තැන. එතකොට මෙන්න මේක ඇතුලේ කියනවා මොකක්ද මේ ප්‍රධාන සාධක හතර ළමා කාලයේ ලැබෙන කෙනා වැඩි හිටියෙක් වුණාට පස්සේ එයා ප්‍රධාන කරුණු කීපයක් වෙනවා එකක් තමයි එයාගේ ජීවිතයේ බ්‍රේන් ඩිස් ෆන්ක්ෂන් වෙන්න පටන් ගන්නවා කියලා මොලේ න්‍යිරෝ ඩෙවලොප්මන්ට් එක විකෘති වෙනවා කියලා කියනවා ඊළඟට කියනවා ඒ විකෘති වෙච්ච න්‍යිරෝ ඩෙවලොප්මන්ට් එක නිසා එයාලගේ සෝෂල් ඉමෝෂනල් සහ බිහේවියර්ල් ඉම්පෑමන්ට් ඇති වෙනවායි කියලා චිත්ත වේගික සහ ප්‍රජානන සහ චර්යාමය විකෘතිතාවයන් නැති වෙනවායි කියලා මේ විකෘතිතාවයන් නැති වෙන නිසා එයාගේ හෙල්ත් එක එයා හැම වෙලාවෙම හෙල්ත් රිස් බිහේවියර්ස් වලට යනවායි කියලා කියනවා ඒ හෙල්ත් රිස් බිහේවියර් වලට යෑමේ ප්‍රතිඵලයක් විදිහට එයා ඒලි ඩෙත් එකකට යනවායි කියලා කියනවා ඊළඟට කියනවා ආයි අර අපි මුලින්ම කතා කරපු කාරණේ මොකක්ද මෙන්න මේ සාධක ටික අර මං කිව්ව සාධක වැඩිපුරම හම්බ වෙන්නේ powerless poverty layer වල ඉන්න අය. ඒ කියන්නේ අඩු දියුණු රටවල් එහෙම නැත්නම් අඩි දියුණු පන්ති දියුණු කියලා මම මේ අර්ථකථනය කළේ ආර්ථික දියුණුව විතරක් නෙවෙයි බලය ද්‍රව්‍ය දැනුම අධ්‍යාපනය මේ සමස්තයෙන් පහළ මට්ටමින් ඉන්න අයගේ මේක වැඩි කියලා. ඊළඟට කියනවා මේ తත්වය බෝ කරනවා ඊළඟ පරම්පරාවට කියලා අපි අර කතා කරපු epigenetic සංකල්පයත් එක්ක අපි ජාන විද්‍යාත්මක සංකල්පයත් එක්ක. එතකොට අපිට මනෝවිද්‍යාඥයන් සහ මනෝ චිකිත්සකවරුන් උපදේශකවරුන් ආදී මනෝවිද්‍යාත්මක ප්‍රවේශය ඇතුලේ විවෘතිය ඇතුලේ වැඩ කරන වෘත්තිකයන් විදිහට අපිට මේ தত্ত্বය මේ අසමානකරණයේ ඇතුලේ මේ පවතින ගොඩනැගෙන தত্ত্বය පිළිබඳව අපිට වෙනස් විදිහට බලන්න වෙනවා. ඒතකොට කවුන්සලර් කෙනෙක්ගේ භූමිකාව පිළිබඳව මේ කියාපහු ගත්තොත් එහෙම අපි හැම වෙලාවෙම කමියුනිටි සයිකොලොජි වලදී කතා කරන මූලික ප්‍රවේශයන් දෙකක් තියෙනවා ෆස්ට් ඕඩර් චේන්ජින් සහ සෙකන්ඩ් ඕඩර් චේන්ජින් කියන එක. ෆස්ට් ඕඩර් චේන්ජින් කියලා කියන්නේ තනි පුද්ගලයාගේ තනි ගැටලුව සඳහා වෙච්ච මැදිහත් කරන එක. කවුන්සලින් සහ සයිකෝതെරපි ක්ලිනිකල් සයිකොලොජි මේ හැම එකම වෙන්නේ මේක තමයි. ඒතර ඒක වැරදි නෑ. ඒක ඕනේ. දෙවෙනි එක තමයි කියන්නේ සෙකන්ඩ් ඕඩර් චේන්ජින් එක. ඒක තමයි අර මොකද කමිෂන් ඔන් ද සෝෂල් ඩිටර්මිනන්ස් එයා යෝජනා කරන සෝෂල් ඇක්ෂන් සමාජ ක්‍රියාකාරීත්වය තුළ මොකක්ද බලය නැති කණ්ඩායම් වෙත බලය ලබා දීම දැනුම නැති කණ්ඩායම් වෙත දැනුම ලබා දීම ආර්ථිකයේ බිනවැටිච්ච අයට ආර්ථිකය ලබා දීම ඔබ දන්නවා ඔබ ගාවට එන මත්ද්‍රව්‍යයක් බැහි වෙලා එන හරි මොකක් හරි හේකින් එන මිනිස්සයා අපහු ගත්තාම ඒක ඇතුලේ මේ කියන සංකල්ප ගොඩක් ඇතුලේ සමහර ලාවට අපි කොහොමද දන්නවා බොණේක කියන්නේ රෝගයක් නෙවෙයි රෝග ලක්ෂණයක් කියලා එතකොට මද්ද්‍රව්‍යයේ භාවිතාව නැති රෝග ලක්ෂණයේ පෙන්눔 කරන්නේ මොකක්ද ඒකෝ එයාගේ පවර්ලස් එක ඇතුලේ එයා එයාගේ බලය ගොඩනගා ගන්න සකස් කරගත්ත තැන බීලා චෝ හොඳට නිහඬව ඉන්න මිනිහා බීපුවම චණ්ඩියා වෙන්නේ තමගේ බලය ඩීවියේට් වෙච්ච වාටියට තල්ලි වෙච්ච බල විහුවේ ඇතුලේ බල ගනුදෙනු ඇතුලේ වාටියට තල්ලි වෙච්ච කෙනා තමයි එහෙම එතෙන්ද යන්නේ ඒක කුඩා කාලේ එහෙම වෙලා ඒක විකෘතිතාවයක් මේ නැත්තම් පෞල් සංස්ථාව ඇතුලේ හැදෙන බල සීමාව ඒකේ බලය කියලා කියන්නේ අර ගෘහ මූලිකයා තාත්තා මේ හවුස් වයිෆ් අම්මා විදිහට ගන්න එක නෙවෙයි ඒක වෙනම සරකා බලන්න ඕනේ විශේෂයෙන්ම මාධ්‍යම් පාන්තික පෞල් ඇතුලේ කාන්තාව සතු බලය ඒතර මාගේ මාමා සායනිකවක් දැකලා තියෙන සමහර දේවල්
मध्यम प्रांतिक पौल अथाकर जेन्डर बैलेंस गिहिल्लास्वी गिहिल्लांता बलेगी आट पास बल पद्धति अतुले पुरुष पीड़ने लक्ष्मी मक मे कांता मम्मी कथा मम्मी मम सैनिको सह मे यां प्रमाणिक लभ को अद्यकी मेक मगे अद्यकी समाज कथकर मम्मी अदी मेहमे बट मुन गेलती एक बट मुन गेलती मम दंडे तत्व कभी अद्यन सह पर्वेशन तीन किल मम्मने प्रदेश दैनिक मुनगेन पूज्य सह पौल सह धर्वन संबंधी पूज्यलयागे दैनिक कार्यान पमन सुसर मीन तत्व सुसर ट्यून अप कर अपहसु तत्व कपि पुज्जलिको अद्दकिनि समाज पद्धति प्रजा प्रजा गुणु अतुले सिद्ध करन्न ओने करन विनस्कांतिक विनस्किरीम सदा वेच्च मे दिहत्वीम करन्न वेनवा कियन एक एतकोट मे मे संबंधीन मौलिक वशयेन मट ओय टिक तमयि कथा करन्न वेन्ने ए निसा मगे योजनाव तमयि अपिट वेड करन्न वेन्ने आपहु सिस्टम थियरी एक अतुले तियेन सिस्टम सह सब सिस्टम टिक विनस्किरीम सदा वेच्च प्रवेशयक् अपिट मनोविद्यात्मक मे दिहत्वीमे प्रवेशयक् अपिट वृत्तिकयन लेस सोया गन्न सकसा गन्न सकस्कर गन्न एक दे लांकीय पद्धति ऐड कर गन्न संबंध कर गन्न सकस्कर गन्न ओने कर्म तीनो එතකොට අපිට දැන් කියන්නේ වැඩියෙන් වැඩ කරලා වැඩියෙන් සතුට වෙන්න නෑ වැරදි අඩුවෙන් වැඩ කරලා විවේකයේ වැඩ කරලා වැඩියෙන් සතුට වෙන්න අන්න සිස්ටම් චේන්ජින් එකට පුජ්‍යට චර්යාවන් වෙනස් කිරීම උපපද්ධති වෙනස් කිරීමට අවශ්‍ය කරන සටන් මේ මාතෘකාව මොකක්ද දැන් අපිට උගන්වනවා මනෝවිද්‍යාවේ වෙළඳන් විසින් විශේෂයෙන්ම මනෝවිද්‍යාව උගන වෙළඳන් විසින් අපිට වැඩියෙන් කියන්නේ වැඩියෙන් වැඩ කරා වැඩියෙන් වැඩ කරනවා ඔයා සතුටින් හිට හැබැයි අවුරුදු 70 කෙනෙක් වැඩියෙන් වැඩ කරන සතුටින් නෑ මනෝවිද්‍යාවේ මූලික මූලධර්මයන් වල කියනවා අඩුවෙන් වැඩ කරලා විවේකයේ වැඩ කරගත්තාම තමයි healthy life කියලා එන්නේ. එතකොට ඒකට දැන් මේ සිස්ටම් එක සහ සබ් සිස්ටම් ඉඩ දෙන්නේ නැත්තම් ඒකට කොහොමද අපේ ක්ලයන්ට් ඔය අපිව ඒකට ක්ලයන්ට් විතරක් නෙවෙයි අපි අපේ දෛනික ජීවිතය තුළේ කොහොමද මේ සිස්ටම් එක සහ සබ් සිස්ටම් එක වෙනස් කරගන්නේ. ඊළඟ පරිභෝජනවාදී ආකෘතිය කියන්නේ බාණ්ඩ වන්දනාවට වැටිලා බාණ්ඩ රැස් කිරීමට දේවල් රැස් කිරීමට උපාධි රැස් කිරීමට ගෙවල් රැකස ගැනීමට වාහන රැස් කිරීමට අපි මේ අනවරතව යදන මේ සිස්ටම් එක සහ සබ් සිස්ටම් එක ඇතුලේ ගිහිලා අන්හෙල්දි ලයිෆ් එකක් සයිකලොජිකලි ගත්තොත් මනෝවිද්‍යාත්මකව ගත්තොත් යහපැවැත්ම බිඳ වැටුණු තත්ත්වයකට අපි කොහොමද වැටෙන්නේ ඒක අනිකුත් සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ සාධක වලටත් අදාළ වෙන්නේ. ඒතර මෙන්න මේ විදිහේ ප්‍රවේශයන් අධ්‍යයනයන් සහ නව සොයා ගැනීම නව පර්යේෂණයන් සඳහා අපිට ඉඩකඩ විවර කරන සහ ඒ පිළිබඳව අපේ දැස් විවර කරන ලෝක මානසික සෞඛ්‍ය සැවරීමකට තමයි මේ පාල අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ගෝලීය ප්‍රජාව ගෝලීය ඇකඩමිසියන් සහ ප්‍රැක්ටිෂියන්ස්ලා වෘත්තිකයන් සහ ඒ ශාස්ත්‍රාලඥයන් අපිට ආරාධනා කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒ නිසා ලාංකීය සන්දර්භය ඇතුළේ වැඩ කරන විශේෂයෙන්ම උපදේශනීය කියන කාර්යයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සාධිෂ්ඨික ලේකම් කාර්යාල මට්ටමේ වැඩ කරන ඔබ සහ අපි අපිට මේ පිළිබඳව විහි වෘත්තිකයන් වෙච්ච මුදලාලිලා නොවිච්ච වෙලෙන්ඩන් නොවිච්ච වෘත්තිකයන් වන අපිට යම් පුරෝගාමී කාර්යභාරයක් ඉතුරු වෙලා තියෙනවායි කියලා මේ 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 නව නව දැනුම් පද්ධතිය සහ ඒ කලාපය ආමන්ත්‍රණය කරන්න. ඒතර මගේ මූලික අදහස් දැක්වීම මේන් අවසන් කරන්න මම කැමති. මින්හාට අපිට සාකච්ඡාව සහ ඒ මං මතු කරපු කරුණු ඇත්තරම මේ ඒවා සදානිම කළ ලෝකේ ඊටම නිවැරදි දැනුම කියලා මං කියන්නේ නැහැ. මම මගේ අධ්‍යයනය සහ මගේ කියවීම ඇතුළේ මම සකස් කර එකතු කර ගන්නා ලද දේවල් මේකට පටහැනි වෙන එකඟ නොවන වෙනස් විදිහේ දැනුම් පද්ධතීන් වල කරුණු කාරණා තියෙන්න පුළුවන්. අපිට ඒ සම්බන්ධයෙන් ඔබට විවේචනයක් හරි යම් ප්‍රශ්න කිරීමක් හරි සංවාදයක් හරි තියෙනවා නම් ඒකට අවස්ථාව දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොමත් ස්තුති අපේ දීප් මහතාන්ට හොඳ පැහැදිලි කිරීමක් කරලා අපි අර දැකපු වචන අර්ථ ගැන්වීම ඉතා
යහපත් ආකාරයෙන් අපිට පින්න මොකද මේ සංකීර්ණ වචනයක් විදිහට අපි දැක්කා ඒක අසමාන ලෝකේ මානසික සෞඛ්‍ය කියලා මම හිතන්නේ අපි අසහිතු අපිට මේ කිතිබුල් ගැඹුරත්ය පිළිබඳ හොඳ අවබෝධයකට අඩිතාලමක් දාලා දුන්නා දැන් අපි බලමු අපි අනිද්දා දිනේදී අපේ වෛද්‍යවරු එකතු වෙලා ජාතික උපදේශන දිනේදීත් මේ මාතෘකාව ඔස්සේ කතා කරනවා ඒ වෙලාවේ මොනවද කියවෙන්නේ ඒ නිසා බොහොම හොඳ අඩිතාලමක් තමයි වැටුනේ දැන් එකේ අපි දැක්කදී සමාජ සංකල්ප සමාජ සාධාරණත්වයේ ගමන් කරොත් තමයි අපි මානසික සෞඛ්‍යය අඩිතාලමකට ඉර සැලසෙන්නේ වාගේ කරුණු කාරණා රාශියක් හේතුල තියෙන මම හිතන්නේ අපි අසන්නන්ට අපේ නිලධාරි මහත්මයා මෙනවියන්ට ඇති යම් යම් දේවල් ටිකක් සංකීර්ණ වෙච්ච තැන ලියා ගන්න පුළුවන් මේ හොඳ අවස්ථාව ඒක මේක අවස්ථාව කරුණාන් ඉල්ලා සිටිනා ඕනම මේ සම්බන්ධ මතුණු ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ සාකච්ඡා කරමු කියලා මේ ඇත්තටම අපිට ප්‍රදීප් මහතාණන් උසා ලොකු වැදගත් අවස්ථාවක් වුණා මොකද අපි මේ වෙනකොට අපේ නිලධාරි බහුතරයක් අපි සියලු දෙනා වාගේ ඉන්නේ අපේ අමාත්‍යංශයක් දෙනකොට මේ සමෘද්ධි ගෘහාර්ථික කියන අමාත්‍යංශයක් ඇද්දේ මේකේ යම්කිසි ආර්ථික හැඩගැස්වීමක අවශ්‍යතාවයක් මේ අපේ නිලධාරීන්ට විටින් විට අමාත්‍යංශ ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් පෙන්ලා දෙනවා මං හිතන්නේ අපේ අධ්‍යක්ෂතුමියද වැඩසටහනට අපි ආරාධනා කරලා සම්බන්ධ වුණා නම් අපේ මනෝවිද්‍යාවේ යම් යම් දේවල් ටිකක් මේ ආර්ථික කමක බද්ධ වෙලා කොහොමද මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළද මීම තුලී යහපත් මානසික තත්ත්වයක් ගොඩනගා ගත හැක්කේ කියන එක මේ ප්‍රදීප් මහතාගේ කරුණ කීම ඔස්සේ කියුණා මුල් කරුණු ඔල්දි කොස්සේ විතරක් මට අවසානයේ අර දැකපු තැන ප්‍රදීප් මහත්තයා පොඩි පැහැදිලි කිරීමක් කරොත් හොඳයි අර මේ අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් කියන සංකල්පය තුල යම් කිසි රටක එහෙම නැත්නම් සමාජයක පවුලක ආර්ථික එහෙම නැත්නම් සංවර්ධනයේ ගොඩනැගීමේදී පරස්පරතා ඇති වෙනවද මේ වාගේ දෙයක් දැන් අපිට තේරෙන කොහොමද මේක පැහැදිලි කරලා දෙන්නේ කියන කුතුහලය මම හිතන්නේ යම් යම් තත්ත්වයකට ඇති වෙන්න ඇති ඒ නිසා මේකේ තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා ඒත් එක්කම තව අපි අනික් කට්ටියටත් යම් යම් ගැටළු ඇහිමි අවස්ථාව තියෙනවා हरियट जीवत्न उबनिका गूगल सर्च कर लेकिन आर्थिक मूलधर्मियान संकल्प निक समाजवादी कथाहरी मनोहरी लिबरल समाजवादी मुखदिस्टवादी अध्ययन पूज्यो नूतन लोकेट गलपोति विशेष स्वीडन स्कैंडिनेवियन रटवल फिनलैंड स्वीडन नोवे वगे रटवल उत्साह हतर सौ हाइट वेडकरण मिनसा दिनगणन अड़करण अड़करण इतकोट मेतन तीन प्रश्न मेगड संकीर्ण आर्थिक सह देशपालन मनोविद्यात्मक खरण गणना वक्यक घटगेल इतना मेतन अपौ अरे अभी कथाकरण बाहंड निष्पादने शमक्रियावली हेतु अभी विशीन बाहंडे तुल අභ්‍යන්තරගතකරන ශේෂගතකරන අපේ ශ්‍රම ශක්තිය සහ ඒයින් අපිට ලැබෙන ප්‍රතිලාභය අතර පරස්පරයක් ගැන කතා කරනවා මම මේක ටිකක් මේ දවස්වල යන මාතෘකාවෙන් කියනවා මේ දවස්වල යන වී මාතෘකාව මම මේක Facebook එකේ නිකන් කෙටියෙන් දැම්මා දැන් ගොවියගෙන් වී කිලෝ එකක් ගත්තාම රුපියල් 60ට 110කට තමයි දෙන්න ඕනේ කියලා මෝල් හිමියා කියනවා
वी किलो एक गत्ताम वी किलो एक हमारक्यनमा हाल किलो एक खदन हटाई तिहाई अनुआई ඊළඟට තව කෝස්ට් එකක් යනවා රුපියල් 15ක විතර ඔන්නෝම කියලා කියනවා. හැබැයි මේක ඇතුලේ නොකියන කතාවක් තියෙනවා. මොකද්ද? ඔය මේ වී නිෂ්පාදන ආශ්‍රිතව වැඩ කරන අපේ නිලධාරි මහත්තයෝ දන්නවා ඇති. බොල් කොටල විකුණන හාල් කිලෝ එකක් රුපියල් 70යි. ඊළඟට කුඩු කිලෝ එකක් රුපියල් 90ක් විතර. ඒ කියන්නේ හාල් පොලිෂ් කරලා අයින් කරපුවාම එන කුඩු කිලෝ එක. ඊළඟට ඔන්නෝම ගත්තාම මේ මේකේ අයින් වෙන කොටස් ගොඩක් තියෙනවා. ඊළඟට බෝල් ලයින් වෙනවා කුඩු ලයින් වෙනවා අන්තිමේ ලයින් වෙන්නේ 10යි 10යි කිලෝ එකක් රුපියල් 4යි එතකොට දැන් ගොවියාගෙන් රුපියල් 60ට ගන්න වී කිලෝ එක වෙළඳ පොලේ ගණනය කරලා පෙන්නන්නේ වී වලට සම්බන්ධව විතරයි හැබැයි ඒ ඒ තුලින් අයින් වෙන 10යි පොත්තේ සිට සමස්තය පිළිබඳව ගණනය කිරීමක් කරන්නේ නැහැ ඒතර වී කිලෝ එක රුපියල් 60ට ගත්තට වී කිලෝ එකක් දීලා අපහු 10යි විතර ගොවියට ගන්න පුළුවන් වෙන මොකද්ද මේ ශ්‍රම ගොවියා විසින් ශේෂගත කරන තමන්ගේ ශ්‍රම ශක්තිය වී කිලෝ එක තුල ආපහු වෙළඳ පොලේදී තමන්ට ඒ ඒ ඒක මුණ ගැහෙනකොට තමන්ට පරිභෝජනය කරන්න බැරි අධිභෞතිකයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ශ්‍රම ශක්තිය අඩු කිරීම අඩුවෙන් වැඩ කිරීම කියන සංකල්පයේ ගොනුගත වෙන්නේ මෙන්න මෙතෙන්. මොකක්ද? අපි ශ්‍රමික ශ්‍රම වගුණන්නන් විදිහට අපි ගොනුගත කරන අපි දේහගත කරන ශක්තියක් තියෙනවා අපේ ශ්‍රමයේ ශක්තිය. එය සමස්ත සමාජයේ තුල ශේෂගත වෙන්නේ. ඒ සමාජයේ තුලට එන්නේ. ඒ නිෂ්පාදනයේ තුලට එන්නේ. එතකොට එය ආපහු පොදු සමාජය වෙත බෙදා හරින ක්‍රමවේදයක් සකසනවා නම් ඒකෙන් පුළුවන් වෙනවා තමන්ගේ තමන්ගේ ශ්‍රමය සමාජ ප්‍රතිලාභයක් විදිහට අපහු මංගාවට මේක ආර්ථික දේශපාලන පැත්තේ ඉන විග්‍රහයක් එක මම මේ කියන්නේ එකක්. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි නිකන් අපි හිතන්න අපි කවදාවත් අපි ගෙවල් අපේ ගෙවල් එකක්වත් හදලා ඉවර කරලා නැහැ. සීයා විසින් වැඩ කරන තාත්තා විසින් වැඩ කරන අඩත්තු කරන ගිලා මුණුබුරා විසින් වැඩ ඉවර කරන ජාතිය ගෙවල් අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපි හදනවා ඉවරයක් නැහැ. අපේ ෆැන්ටසි එක අපේ 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 ඔළුවේ හදලා තියෙන දේ තමයි ලොකු ගයක් හොඳ කාර් එකක් මේ මෙහෙම එකක්. ඒතකොට ඒක ඇතුලේ මොකක්ද කරන්නේ අපිට ලැබෙන පඩිය මදි හොරකම් කරන්න පුළුවන් එක නම් හොරකම් කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන විකුණන්න පුළුවන් නම් විකුණන්න ඕනේ. එතකොට එන ආදායම මදි නිසා වෙන සල්ලි හොයන්න ඕනේ. ඒතකොට මොකද්ද මේ වෙළඳ පොළ විසින් පරිභෝජනය විසින් නිෂ්පාදනය විසින් අපේ ඔළුවේ සංකල්ප අපේ ජීවිතයේ අපි හිතන පතන විදිය හසුරුවමින් තියෙනවා. ඒ හැසිරවීම ඇතුලේ අපි අපේ සිහින වලට හඹාගෙන යනවා. මොකක්ද අපි අහිමි කරගන්නේ? විවේකය. උදේ වැටට ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ ටියුෂන් එකක් කරනවා නම් ටියුෂන් එක කරලා නැත්තම් පීපී එක කරනවා නම් පීපී එක කරලා රෑ 10ට ගෙදර ඇවිල්ලා වැටලා නිදා ගන්න. ආයෙත් එහෙම යනවා. කන්සල්ටන්ලා සමහර පාන්දර 2ට ගිහිල්ලා ආපහු උදේ 4ට එනවනේ. එතන මම මේ පිළිබඳව පොජ්ජරික මට්ටමේ රිසර්ච් එකක් කරා. කන්සල්ටන්ට්ස්ලා සහ ડોක්ටර්ස්ලා තමයි අඩුවෙන් නිදා ගන්න. විවේකයේ ඇත්තෙම නැත්තේ. එතන මොකක්ද මේ වෙන්නේ? විවේකය සහ නිින්ද අහිමි වීම කියලා කියන්නේ සෞඛ්‍ය වැටෙනවා. ඇමරිකාවේ තියෙනවා නිින්ද පිළිබඳ පර්යේෂණ ආයතනය ස්ලීපින් ස්ටඩි හරි මොකක් හරි මට මතක නැහැ. ඒ ආයතනේ පෙන්නලා දෙනවා නිින්ද අඩු වීම ඇතුලේ හැදෙන ඩිමෙන්ෂියා ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් කොහොමද ඒවා බලපාන්නේ කියලා. වැඩියෙන් වැඩ කිරීම ස්ට්‍රෙස් එක වැඩියෙන් වැඩ කරනවා කියන එක කියන්නේ ආතතිය වැඩි වෙනවා, ඇන්සයිටි එක වැඩි වෙනවා, ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්, ෆ්‍රස්ට්‍රේෂන් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇතුළේ කොහොමද එන්නේ කියලා. ඒ නිසා ලෝකයේ පුරා දැන් විශේෂයෙන් ස්කැන්ඩිනේවියානු රටවල් ඇතුළේ කතා කරන දෙයක් තමයි පුරවැසියා අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් විවේකයෙන් තියලා අවශ්‍ය ප්‍රමාණය නිින්ද ලබා ගත්තට පස්සේ තමයි පුරවැසියාගේ සෞඛ්‍ය යහපැවැත්ම තීරණය වෙන්නේ. පුරවැසියාගේ තනි පුජ්‍යලයාගේ සෞඛ්‍ය යහපැවැත්ම හොඳ වෙනවා නම් සමාජීය යහපැවැත්ම හොඳ වෙනවා කියන තැනි. ඒතර මේක ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරගන්න ඕන කාරණයක්. ඔය මට මේ වෙලාවේ මතු කරගන්න පුළුවන් ඔන්න ඔය කරුණු ටික. හරි, බොහොමත්ම ස්තුති ප්‍රදීප් මහතාට. මම හිතන්නේ අනිත් අය යම් කිසි දෙයක් තියෙනවා නම් තව පැය භාග විතර කාලයක් තියෙනවා. විශේෂයෙන් මේ ආර්ථික සමාජ දේශපාලන පරිසරයත් එක්ක මානසික කලබීම් ඇතිවීමේ ප්‍රවණතාවය සහ අපි දකින මේ ලෝකයේ තුල වෙන සමහර ගැටුම් මේක මේ දාර්ශනිකව දකින එක
अतरम बहुम मे अपूर्व विधेयट विग्रह कला महिता अभी अगे करण मत कोसत महत मेहम चूटी कारण महिता मेक बरपतल दकीो नति दबुतम कीन समस्ते उज्जल बलपान उज्जल समस्त बलपयम करण එතකොට දැන් මට චූටි කාරණයක් පැහැදිලි කරන්න දැන් රෝගී සමාජයක බලපෑම තුල පුජ්‍යලයා නිරූපෙන්නේ නැද්ද ඇත්තටම සහ ඒකත් එක්ක දැන් අපි දන්නවා රෝගී සමාජයක පුජ්‍යලයා නිරෝගී වීමේ ඓතිහාසික මොකක්වත් එහෙම සාධකයක් අපිට හොයා ගන්න නැද්ද දැන් ওই කාරණේ චුට්ටක් මට පැහැදිලි කරන්න මං හිතන්නේ ඒක වැදගත් වෙවි මේ मौलिक कारण समस्ते पूज्यलया समस्ते तुले पूज्यल इन मेक मंगर उदाहरण खांदमको खांदमक हमलाक्स तलुकर्ण पेन अभी दिग खांदमक एदगन वेंकर तलुकर्ण वेंकर मेदिंग आई अभी हम एदगन तलुकर्ण दिख आई कड़ आई हम होंगे එතකොට කාන්දම කියලා කියන්නේ මේ ඇද ගැනීම සහ තල්ලු කිරීමේ ගුණය එකට පවතින එක විට එක තැන එක මොහොතේ පවතින එකකට තමයි කාන්දම කියන්නේ නැත්නම් ඒක යකඩයක් වෙනවා. ඔය දෙකක් එකට වෙන්නේ නැහැ. එතකොට ඒ අර්ථයෙන් අපි ඉන්නේ ඒ එවැනි එකක යාන්ත්‍රික සංකල්පයක් නේ. මේ යාන්ත්‍රික සාමාන්‍ය කිරීමක් මම මේ කරේ. එතකොට මේක තියෙන්නේ එක එක මොහොතේ එක විට. එතකොට අර මේක ගත්තාම එක වෙලාවක පුජ්‍යලයාගේ ස්වභාවය තීරණය කිරීම සඳහා එළියේ තියෙන සමස්තය උදව් කරනවා පුජ්‍යලයා කොයි වගේද වෙන්න එළියෙන් තමයි පුජ්‍යලයාගේ මේ ඇතුළට මේක එන්නේ හැබැයි මේක එන්නේ නිකම් ස්පොන්ජ් එකක් වගේ නෙවෙයි නිකම් ෆොටෝ එකක් එනවා වගේ නෙමෙයි එන්නේ මොකද මම ඒක ඇතුළේ අර වරණීය සංස්කරණ ක්‍රියාවලියක් මම ඒක ඇතුළේ කරනවා එතකොට සමහර වෙලාවට ඒ නිසා අපි නුනේ අපි අර සරලව ගන්න උදාහරණයක් අපි ඉන්න තැනට ගැරන්ඩියෙක් ආවොත් එක මිනිස්සේ දුවයි තව එක්කෙනෙක් කූකියයි තව එක්කෙනෙක් පොල්ලක් කරන් ගහයි එතකොට මේ එකම සිදුවීම ඇතුලේ එකම සිද්ධියට මේ ප්‍රතිචාර තුනක් හෝ ඊට වැඩි ගණනක් එන්නේ ඒ පුජ්‍යලයාගේ පුජ්‍යල අභ්‍යන්තරය ඒවා එයාගේ ආත්මීයත්වය එයාගේ සවිඥානිකත්වය එයාගේ විඥානය එයාට සකස් කරගෙන තියෙන తත්වය ඇතුලේ ඉතින් චීනයට ගැරන්ඩිය ක්‍රස කර කර කන්න පුළුවන් වුණකොට අපිට මේ ගැරන්ඩිය දැක්කම දුවන්න හිතෙනවා. ඒකට මේ ඒතර මේක කොහොමද චීනයේ නැමැති ඒ සන්දර්භයේ ඇතුළේ ගොඩනැගෙන පුජ්‍යලයාට ගැරන්ඩිය කියලා කියන්නේ ඉතාම රසවත් සුප් එකක් වෙන්න පුළුවන් ආහාරයක් වෙන්න පුළුවන්. ඒකට ඒ සමස්ත ඒ ඇතුළට ගිහිලා තියෙනවා. අපිට ලංකාවේ ගැරන්ඩි කිව්වහම බඩදඟලනවා. එතකොට අපව අපිට අපේ සමස්තයේ දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ලංකාවෙන් කෙනෙක් චීනෙට ගිහලා නම් මං වගේ එකෙක් පොඩි ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේ ගැරන්ඩි මස් කෑල්ලක් කන්න පුළුවන්ද බෑද කියලා. මම පොඩි පෞද්ගලිකවත් ඒක කරපු එකක් තියෙන අමාරුයි හැබැයි වැඩි. හරි. පොඩි අප්‍රිය ගතියක් කියලා ඒක වමනින් එනවා. නමුත් මේ එහෙම එකක් තියෙනවා. එතකොට මේ අර ආපහු මේක මේ මට හිතෙන්නේ අපි මේක තේරුම් ගැනීම පහසු වෙන්නේ මේ දෙක පවතින්නේ එකට පවතිනකොට සමහර වෙලාවකට පුජ්‍යලයාගේ පුජ්‍යල විශේෂත්වය මතුවෙන්න පුළුවන් අයින්ස්ටයින් හරි වෙන බුදුන් වහන්සේ හරි මොකක් හරි නබිතුමා හරි මොකක් හරි සුවිශේෂී තත්වයක් විදිහට මතුවෙන්න පුළුවන් ඒ දාර්ශනික හරි ආර්ථික හරි සමාජීය හරි කොයි පැත්තෙන් ගත්තාම ඒ වගේම ඒකට යට වෙන ඒකේ නිකන් පොහුඳුලන් බවටපත් වෙන අපි වගේ මිනිසුන් විතරක් ඉතුරු වෙන්නත් පුළුවන් වෙලාවක සිස්ටම් එකකට අපි යටත් වෙන්න පුළුවන් සිස්ටම් එක ඇතුලේ යම් ඒකේ යම් සුසර කිරීම තල්ලු කිරීම වෙනස් කිරීම වගේ දේවල් පද්ධතියට කරන කෙනෙක් බවටපත් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඒකට ඔබතුමා අහන විදිහට රෝගී සමාජයක් ඇතුලේ ඉන්න පුළුවන් නිරෝගී කෙනෙක් දැන් උදාහරණයක් ගත්තොත් අපි මේ මෑතක පෙරදිනි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු තිස්ස සර් ඔහු මේ යනවා දැන් ටික කාලයකට කලින් අවුරුද්දකට අවුරුදු කුණ නැති තරම් හැබැයි එයා අවුරුදු දෙකක් කැන්සර් එකක් එක්ක ජීවත් වෙනවා ඒතකොට එයාට වෛද්‍යවරු කියන්නේ ඔයා සතියයි තව ජීවත් වෙන්නේ ඔයා බඩු ටික ලියලා දීලා ඔක්කොම කරලා ඉවර කරන්න ඔයාට ඉවරයි මෙතනින් එහාට කියලා හැබැයි එයා අභියෝග කරලා එයා වැඩ කරලා මොකක් කරලා අවුරුදු දෙකක් ජීවත් වෙනවා
ඒ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මට මතකයි ජියෝග්‍රැෆි එකේ හිටපු ඒ වගේ මැඩම් කෙනෙක් මැඩම් සාකූර්ද මන්දා මේ ඔය වගේම කැන්සර් එකක් ආවා කැන්සර් එක ආපු ගමන් මේ ඔයා සතියයි කිව්ව සතියෙන් ගියා එතකොට ඒක සාකූර් මැඩම් මට මතක විදිහට එයා මේකට ෆේස් කරපු විදිහයි තිස්ස සර් මේකට ෆේස් කරපු විදිහේද විදිහක් එතකොට ඒක ආපහු ඒ ඒ දෙන්නගේ ආත්මීයත්වයේ ඇතුලේ සකස් කරගෙන තියෙන ඒ ඒ පරයයන් ගොඩනගාගෙන තියෙන විව්‍යයන් ගොඩනගාගෙන තියෙන විදිහ ඒකට බලපානවා එතකොට ආපහු ඒ එළියම තමයි යාට එන්නේ නමුත් එයා එයා ඒක ඇතුලේ ඉන්නවා එතකොට මෙන්න මෙහෙම අර ටිකක් සංකීර්ණ විදිහට තමයි මේක පවතින්න පුළුවන් කියලා මගේ තේරුම් ගැනීම ඇතුලේ මට දැනෙන ඔව් දැන් අර මම මේ කාරණේ මතු කළේම දැන් අපි දකින ඔබ දැන් අමතක කරේ බුදුන් වහන්සේ ක්‍රිස් වහන්සේ නබේකතුමා ඒ රෝගී සමාජයකින් මතු වෙලා ආපු කණ්ඩායමක් නේ එතකොට ඒගොල්ලන්ගේ ව්‍යාප්තිය සහ ඒගොල්ලන්ගේ බලපෑම අපහු නිරෝගී සමාජයක් වෙත සමාජ තල්ලු කිරීමේ ප්‍රවණතාවයක් අපි දකිනවනේ එතකොට දැන් මනෝ උපදේශනේ දැන් මනෝ උපදේශනේදී කතා කරනකොට මේ උපදේශනියත් මේ වගේ බලපෑමකට ලක් සමාජයේ ලක්කරන යම් බලපෑමක් සහ උදව්වක් සිද්ධ වෙනවා කියන කාරණය තමයි මට මේ මත කරගන්න ඕනකම තිබුණේ මම හිතන යථාර්ථයක නේද කොසත් මහත්තය ඔව් ඒක ඒක ඒකේ යම් සීමාකම් සහ ටිකක් සීමාකම් ඇතුලේ මට හිතෙන්නේ අර්ථ ගන්නවනේ කියන්නේ දැන් අසමානතාවය සහ මේ පවර්ටි වගේ සංකල්ප ඇතුලේ ගෝලීය වශයෙන්ම ආපහු වෙනස් විදිහේ සාකච්ඡාවක් ගොඩනැගෙමින් එන්න හේතු වෙන්නේ අපිට තනි පුජ්‍යලයා සඳහා වෙච්ච මැදිහත් වීම වල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන. ඒ කියන්නේ ඒකෙන් ගොඩ යන පිරිසකුත් ඉන්න අතරෙම ඒ තත්ත්වයට ආමන්ත්‍රණය කරගන්න බැරි වෙන යම් පරාසයකුත් තියෙනවා. එතකොට එවැනි තත්ත්වයක් ඇතුළත තමයි ඒකට මොකද්ද විකල්පීය ප්‍රවේශය කියලා අධ්‍යයනය කරන්න ගෝලීය වශයෙන් උත්සාහ කිරීමක් තියෙන්නේ. එතකොට සමාජලාවට මේ හොයාගන්න එකත් ආයේ ඔකොරම 100%ක් උත්තර නැති වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ මේ උපදේශන ක්‍රියාවලිය ඇතුළේ අපි ගාවට එන ක්ලයන්ට්ල අපි මේ මොකුත් නැහැ මේ හෙට මැරෙනවා කියලා එන අය අපි නිකන් මාරේ චුන් එකේ සෙෂන් දෙක තුනෙන් ඉවරක සෙෂන් දෙකෙන් විතර අපි මේ මැච් එක ගහනවානේ අපිටත් මාර සතුට වෙන ඒවා. උදේ එහෙම ඒවා නිකන් අපිට තියෙනවා. හැබැයි ඒ වගේම අපිට එනවා මේක මොළ මොළ මොළවා කරන මේක අපි දන්න තියෙටි යරම ඔක්කොම දාලා මොකක් කරක් ගොඩ යන්නද. ඒතර මෙන්න මෙහෙම අර ඒ ඒ ඒකේ අර විවිධ පරාසයන් ඇතුලේ මේක තියෙන්නේ. එතකොට අර ඒ ඒ පුජ්‍යලයාට ආමන්ත්‍රණය කරලා සකසන් කරන්න පුළුවන් සීමාවක් ඇතුලේ අපිට උපදේශනයේ ඇතුලේ වැඩ කර ගන්න පුළුවන් වෙයි. ඒයින් පරිබාහිර සීමාවක් තියෙනවා නම් ඒකට වෙන විද්‍යාත්මක මැදිහත් වීමකුත් ඕනේ වේවි. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. උපදේශනයේ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඉතාම විද්‍යාත්මක විෂය. ඒ වගේම විද්‍යාත්මක ප්‍රවේශයන් තව ඕනේ කරනවා. හොඳයි. කොහොමද? කාට හරි අදහස් එහෙම තියෙනවා නම් නැත්තම් අපි ඉවර කරන්න පුළුවන් මම හිතන්නේ. ඔව් අපිට තව පොඩි වෙලාවක් ගන්න පුළුවන්. ඔව් අපි දෙනකොට අවස්ථාව දෙන්න පුළුවන්. असमान लोक उवसान प्रार्थने वन कुमार अभी उपकल्पने असमान लोक अभी विनस्कल ඔය එයාලා දැන් අර මම අර කල කලින් කතා කරපු සෝෂල් ඩිටර්මිනන්ස් කමිෂන් එකෙමුත් කියන්නේ සෝෂල් චේන්ජස් සෝෂල් ඇක්ෂන්ස් කියලා. එතකොට ඒක 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 අර කතා කරන මේ වාමාංශික ව්‍යාපාර අධිකාරෝ කතා කරන අර මේ පන්ති අරගලයේ වගේ එකක් නෙමෙයි ඒකේ. එයාලා කතා කරන්නේ මේ අපි කියමු බලය නැති මාජිනලයිස් වෙච්ච ඩීවියේට් වෙච්ච ආන්තීකරණයට ලක් වෙච්ච මේ අපි කියමු ප්‍රජාවක් ඉන්නවා. අපි කියමු වතුකරේ ඉන්න දමිළ ප්‍රජාවක එතකොට ඇඩ්‍රස් එකක්වත් පවා නැති පිරිසක්.
එතකොට මේ මේ ඇඩ්‍රස් එකක් නැතිවීමේ සිට තමන්ගේ අයිතිය අනිත් සමස්තය අහිමි වීම ඇතුලේ ඒ අයගේ ජීවිතවල තියෙන සෞඛ්‍ය බිඳ වැටීම සමස්ත ජීවිතයේ බිඳ වැටීම මානසික සහ භෞතික ඒ සමස්ත ශාරීරික සෞඛ්‍ය බිඳ වැටීම වැඩි. එතකොට රෝග සෞඛ්‍ය සංවිධානයේ යෝජනා කරන්නේ මේ සඳහා වෙච්ච සෝෂල් මූවමන්ට් සෝෂල් ඇක්ෂන්ස් වලට යන්න කියලා. එතකොට ඒ ඒ සෝෂල් මූවමන්ට් සහ සෝෂල් ඇක්ෂන් කියලා කියන්නේ ආපහු සයන්ස් බේස් එකක්. ඒක යෝජනා කරනවා හෙල්ත් ප්‍රමෝෂන්, ඒ ඒකට ඒකට මූලධර්ම සපයන තැනක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධනය, ප්‍රජා මනෝවිද්‍යාව, ඊළඟට සමාජ වෘතවේද, එහෙම නැත්නම් සමාජ වැඩ කියන, එහෙම නැත්නම් පබ්ලික් හෙල්ත්. මෙන්න මේ විෂය ප්‍රවේශයන් ඇතුළේ මේ සෝෂල් ඇක්ෂන්ස් කොහොමද කරන්නේ? අතරම යුනියන් කියලා කියන්නේ අපි සෝෂල් ඇක්ෂන් වල ඉන්නේ. ලවාරක්ෂක අධිකාරී අපි යුනියන් අපි පිහිටවන තියෙනවා. ඉතින් ඒ වගේ ගුණාත්මක භාවයන් අරවම වගේ තියෙන පුළුවන් ගැටලු අපි හැමෝගෙම. නමුත් මේ සෝෂල් ඇක්ෂන් එක, එතකොට මේ අපි අපි නිලධාරීන් විදිහට අපේ දෛනික යහපැවැත්ම, වෘත්තීය යහපැවැත්ම බිඳවැටීම කියලා කියන්නේ අපේ සෞඛ්‍ය සමස්තය බිඳවැටීම. එතකොට ඒ ආමන්ත්‍රණය කර ගැනීම සඳහා අපි පොදු සාමූහික සම්බන්ධීකරණයක්, සාමූහික මැදිහත් වීමක් ඇතුලේ කරන ප්‍රවේශයන් තමයි ඉල්ලා හිටින්නේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළේ ඒ අනුසාංගික අනිකුත් කාරණා ඔක්කොම එයා යෝජනා කරන්නේ දැන් තනි පුජ්‍යල මැදිහත් වීම, තනි හොදකලා වෙච්ච ප්‍රවේශයන් ඇතුලේ. ඒ කියන්නේ මේක සාරය විදිහට ගත්තොත් හොදකලා වෙච්ච ප්‍රවේශයන් ඇතුලේ මේකට උත්තර නැත, තියෙන්නේ සාමූහික මැදිහත් වීම ඇතුලේ විතරයි. දැන් මගේ විෂයෙන් ගත්තොත් එහෙම ළමා ආරක්ෂාව කියලා කියන්නේ මේ ගෙදර ඉන්න අම්මටයි අප්පටයි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒක. ඒක සාමූහික පොදු මැදිහත් වීමක් ඕනේ. ඒකට සමාජීය පොදු මැදිහත් වීමක්, ප්‍රජා මට්ටමේ පොදු මැදිහත් වීමක් ඕනේ. ඉතින් මානසික සෞඛ්‍ය කියලා කියන්නේ එහෙමයි. මෙන්ටල් හෙල්ත් ගැටලුවක් තියෙනවා. අපි කියමු බයිපෝලර් ඩිසෝඩර් තියෙන කෙනෙක් ගෙදර ඉන්නවා නම්, එතකොට මේ බයිපෝලර් ඩිසෝඩර් තියෙන කෙනා ගෙදර ඉන්න එයාගේ බයිපෝලර් තත්වය වෙනස් වෙන්න හරි අඩු වෙන්න හරි හොඳ වෙන්න හරි බලපාන්නේ මේ දෙන ඖෂධීය ප්‍රතිකාර, මේ ඉන්ජෙක්ෂන් එක හරි මොකක් හරි විතරක් නෙමෙයි. එයාට ෆැමිලි සපෝට් එක කොහමද, කමියුනිටි එකේ සපෝට් එක කොහමද, ඒකත් එක්ක. එතකොට එවැනි කමියුනිටි එකට සහ ප්‍රජාවේ ඇතුලේ එන මැදිහත් වීම ප්‍රවේශයන් ඇතුලේ පුළුවන් ඒ සෞඛ්‍ය තත්වය රෝගී තත්වයෙන් සුව කරන්න හෝ සෞඛ්‍ය තත්වයේ වඩා යහපත් තැනකට ගෙනියන්න. එතකොට මේ 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 ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඒ ඒ ඒ විද්‍යාත්මක ප්‍රවේශයෙන් වැඩ කරන එක යෝජනාව තියෙන්නේ සාමූහික වීම ඇතුළේ කරන මැදිහත් වීමක් තුළ සෞඛ්‍ය ඇතුළු සමස්තය වෙනස් කරගන්න කරන දේයයි දැනට පරිශ්‍රණ සහ සංකල්පීය කාරණා ඉදිරිපත් කරනවා. ඒ සඳහා මැදිහත් වෙන්න කියන එක තමයි තියෙන්නේ. ඒක ටිකක් පුළුල් අර්ථයෙන් ගත්තොත් ඒක ටිකක් අපි එතනින් එළියට ගිහලා සමාජ ප්‍රවේශයන් විදිහට අපිට හිතුවත් හිතන්න වෙන්නේ ආපහු මේ අර කාලාන්තරයක් තිස්සේ අපේ රටේ ඇතුළු ගෝලීය වශයෙන් අද කතා කරන මේ දැන් ඉතින් නැගිටියව් කතාවේ ඉඳන් ඇවිල්ලා තියෙන මේ ගල්කටස් ගත්ත එකට දක්වා ඇවිල්ලා වෙන විවිධ පරාශයන් ඇතුලේ ගිහිලා තියෙන මේ සමාජ විෂමතාවය, පන්ති විෂමතාවය අහෝසි කිරීම කියන එක. හැබැයි ඒක අතන අර එයාලා කියන්නේ නැහැ. ඒතකොට ඒක තමයි මේ ඒ වගේ ප්‍රවේශයකට තමයි යන්න වෙන්නේ. හැබැයි ඒකට ගියා කියලා මේ මේ සමස්ත ප්‍රශ්න විසඳෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. නමුත් පොදු ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කරන්නේ සාමූහික වීම සහ සමාජ ක්‍රියාකාරීත්වය කියන එක තමයි. හරි, බොහොමත් ස්තුතියි. මං හිතන්නේ තව කට්ටිය ඇති යමක් තියෙනවා නම් තව විනාඩි කීපයක් විතර තියෙනවා. ඔව්, මේ මං ඉන්දික ප්‍රදීප්. ආ, අයියෝ. ඔව්, කොළඹ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරි. මේ එතකොට මේ මට මේ අහන් ඉඳද්දී මේ තේරිච්ච දෙයක් තමයි, මේ කල්පනා වෙච්ච දෙයක් තමයි ප්‍රදීප්, මේ කියන්නේ මේ දැන් මේ රට ඇතුලේ අපිට මොකද්ද වෙන්නේ කියන කාරණේ. එතකොට දැන් අද වෙනකොට රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගෙන පරිසරය, ආර්ථික අස්ථායීභාවය සහ ජන ජීවිතයේ තල්ලු වෙන තැන. ඒතර මේ තත්ත්වයත් එක්ක දැන් ඔයාගේ සාකච්ඡාවේ අහගෙන ඉන්නකොට මට තේරිච්ච දෙයක් තමයි මේ අපි හැමෝම ඉක්මනට ලෙඩ වෙලා ඉක්මනට මැරෙන්න නියමිතයිද කියන කාරණේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මම හිතන්නේ හැමෝටම මේ අපි ඉන්න තැන ගැන තේරුම් ගන්නත් එක්ක මේ හරි වටී කියලා විශ්වාස කරනවා. නෑතර වෙන්දිකයිය මේ දැන් ඇත්තම ඕන ඕක තමයි. කියන්නේ අපි කියන්නේ දැන් අපිට වෘත්තිකයන් විදිහට මේ තවදුරටත් අර අපේ කොටුව ඇතුලේ අපේ මේ මේ ෆ්‍රේම් එක ඇතුලේ ඉන්න බැරි වෙන තත්ත්වයක්. මේ කියන්නේ මේ වෙන කවුරුත් නෙවෙයි. කියන්නේ මේ WHO කියන්නේ
එතකොට බැරි වෙන තත්ත්වයක් දැන් අර ඊයේ පෙරේදා ගුරුවරුන්ගේ අරගලයට වෛද්‍යවරු අපි හැම වෙලාවෙම ඉතින් ප්‍රබෝන් නම් මේ මන්දන දෙවියෝ කියලා කියන්නේ ඒ අය දැම්මනේ මේ ලියුමක් මේ අපිට වඩා padi wedi කරන්න එපා padi wedi කරලා දෙන්න මේ හැබැයි අපිට වඩා නම් වැඩි කරන්න ලැස්ති වෙන්න එපා වගේ එකක් එතකොට මේ 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 කියන්නේ මොකද්ද මේ අර අර පරාරෝපණය මේ ඒක එරික් එරික්සන්ුත් එරික් ෆෝම්ුත් කතා කරපු මේ හැබැයි ආපවර දේශපාලන සයිකොලොජි වලත් තියෙන මේ අපි තමයි පොරවල් කියන එක. එතකොට අපිට වෘත්තිකයන් විදිහට තවදුරටත් මේ අපි පොරවල් තමයි මේක අපි ඇර වෙන ලෝකේ මං වටේ තමයි මේ පෘථිවිය ඇතුළු මේ සියලු මේ ශීරපතේ මේ භ්‍රමණේ පරිභ්‍රමණේ වෙන්නේ කියන තැනින් ඒ පරාරෝපිත මානසිකත්වයෙන් අපිට විතෙන් වෙන්නම සිද්ධ වෙනවා. ඒතර සිතෙන් වෙලා අපිට හිතන්න වෙනවා තවදුරටත් අපි 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 චයිල් ප්‍රොටෙක්ෂන් ගැන කතා කරොත් මේ චයිල් ප්‍රොටෙක්ෂන් විතරක් ගොඩ දාලා මේ මේක ගොඩ දාන්න බැරි වෙයි. يعني චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් උයි කවුන්සලින් උයි এডুকেෂන් උයි සමෘද්ධියයි අරවයි මේවයි ඔක්කොම එකට එකතු වෙච්ච අර අපි අර නිකන් තියරිය වලින් කතා කරන්නේ හොලිස්ටික් ප්‍රවේශය මේ මේ හැමෝම එකට එකතු වෙච්ච මේ බහුපාර්ශවීය මැදිහත් වීමක් ඇතුලේ තමයි පුජ්‍යල ජීවිත සංවර්ධනය කිරීමේ කියන අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ඇත්තටම නිලධාරීන් විදිහට හරි වෘත්තිකයන් විදිහට හරි අපිට චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් පෝස්ට් එකේ ඉන්න ඒ වෘත්තිකයන් වෙච්ච අපි සහ මෙන්ටල් හෙල්ත් පෝස්ට් එකේ ඉන්න කවුන්සලර්ස්ලා අපිට තවදුරටත් මේ තැන් දෙකක ඉඳන් අපිට මේ ප්‍රශ්නේ බලන්න එපා. මැදට ඇවිල්ලා දැන් අපි අපේ ප්‍රශ්නේ හැමතැනම පොදු ප්‍රශ්නේ බලන්න කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ළමයා ආරක්ෂා වෙන්නේ හරි මෙන්ටල් හෙල්ත් ඉෂු එක සිද්ධ වෙන්නේ බිඳවැටේ මේ මාර ෂොක් වෙන්නේ හරි නැහැ මේ මේ ගෑස් ටින් එකට උන් ගල උඩ යද්දී. ඒතර ගෑස් ටින් එක සහ ඩිප්‍රෙෂන් අතර සම්බන්ධයක් තියෙනවා. ඊළඟට මේ හාල් මිල සහ මේ චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට අපි ඒ සම්බන්ධය මනාලෙස තේරුම් ගැනීම ඒ තේරුම් ගැනීම ඇතුළේ ඒකට විද්‍යාත්මක උත්තරයක් විදිහට අපි කළ යුතු දේ විද්‍යාත්මක ප්‍රවේශයෙන් දැකීම සහ ඒකට කරන වෘත්තියේ වෘත්තිකයන් විදිහට කරන මැදිහත් වීමක් ඇතුළේ විතරයි දැන් අපිට මේ රට ගැන හිතන එක හරි සමාජය ගැන හිතන එක හරි අපේ වෘත්තීය සංවර්ධනය හරි මේ සමස්තේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ගුරුවරයා ගුරුවරයාගේ ප්‍රශ්න විසඳන, දොස්තර දොස්තරගේ ප්‍රශ්න, කවුන්සලර් කවුන්සලර්ගේ ප්‍රශ්න විසඳගෙන මේ තව කවුරු හරි තව කාගේ හරි ප්‍රශ්න විසඳ ගන්න යන්න බෑ. ඒක මොකක්ද ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අපිට විසඳන්න වෙන්නේ මාපහු අපි සාමූහික, ඒ කියන්නේ අපි අපේ වෘත්තිය ඇතුලේ සාමූහික වෙන්න පුළුවන්. වෘත්තිය වෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිකුත් වෘත්තීන් එක්කත් සාමූහික වෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ගොවියත් එක්කත් සාමූහික වෙන්න වෙනවා. ඒක තමයි WHO කියන්නේ social movement සහ social action ඇතුලේ විතරයි මේකට උත්තර තියෙන්නේ කියලා. ඒතර health problem එකක් නම් mental health, health problem එකක් නම් drug addiction, health problem එකක් නම් child protection අපිට social action සහ social movement ඇතුලේ විතරයි ඉතින් උත්තරේ හොයාගන්න තියෙන්නේ. ඒක ඉතින් ඒක එහෙම අපි මේක කියන්න ගිහුව ගමන් ඊළඟට අපිට වෙන දේ තමයි අපිට ටග් ගාලා අලවනවා මොකක් හරි JVP හරි පෙරටුගාමි හරි සම සමාජ හරි මොකක් හරි මගුලක label එකක් අලවනවා. අලවලා ඊට පස්සේ අපිව දානවා එක බක්කයකට දැම්මහම ඉතින් අපිට බඩු බනිස් වෙනවා. එතකොට අපේ මේ වෘත්තික භාවය අපේ මේ අධ්‍යයනයන් පරිශ්‍රණය ඔක්කොම මේ ගෙදර ඉන්න මේ බව්වට දීලා මේ අපි දෙකට නැමිලා නිදාගන්න තත්ත්වෙට පත් වෙන එකකට එනවා ඉතින්. නමුත් අපිට ඒක තමයි සැබෑ උත්තරය කියලා මට හිතෙනවා. ගොඩක් මතු කර කාරණයක්නේ සමාජයෙන් පුද්ගලයාට බලපෑම් කරනවා කියන කාරණය සහ සමස්තය සහ පුද්ගලයා පවතිනවා කියන කාරණය එකවර. මගේ ප්‍රශ්නය තමයි දැන් මේ සියලු තත්ත්වයන් ඇතුළේ අපි අත්දකිනවා සුසයිඩ් කියන කන්සෙප්ට් එක. ඒකේ ප්‍රවණතාවයක් විදිහට වර්ධනය වෙමින් යනවා. එතකොට මේ සමස්තය ඇතුලේ සුසයිඩ් වෙන්න බලපාන සමාජීය බලපෑම කියන එක සමස්තයෙන් පුද්ගලයාට බලපානවා කියන එක සහ පුද්ගලයා ජීවිතය අර්ථකථනය කරගන්න එක සහ ඔය කියන කෙටු ටිකත් අතර තියෙන සම්බන්ධය මම කැමතියි ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න මනෝවිද්‍යාත්මකව සරලව. තවත් ලෙක්චරයකට ආරාධනා කරාගේ වැඩක් සුනේ කරේ ටිකක් සංකීර්ණ කතාවක්. මම ටිකක් සරලව කෙටියෙන් කියන්න උත්සාහ කරන්නම්. ඒ කියන්නේ ඇත්තටම එකක් මේ ඒ පිළිබඳව මේ suicide subject එක මාත් එක ඍජුව නැති නිසා මට මේ ඒ පිළිබඳව මෑතක මම ලොකු කියවීමක් කරලා නැති හින්දා නිකන් දැනට ඔර ඔළුවේ තියෙන දේවල් ටිකක් තමයි කියන්න වෙන්නේ.
दत्तपदन मूलिक विद्यात्मक पदन पारिबाहिर पुलवा समार कीन कारण एक सुसाइड कीन का दत्ता में एक एक तीन समाज विशीन मेक मे अर्थ गंगा विधि सह एक विकल्प देने विधि इतर काल के मत कहती रज पोलोनि हमारो मत कहती मे मे पत्रिक मे खाने वे व्यापार इन पटांग मुखद मे खाने काल मेरे इन पटांग इतकोट एक मे कोहमद सोशल ऐडियोलॉजी के मे सुसाइड कर प्रमोट कर पाविच विधि पुज्जलयाट प्रश्न वहां ये प्रश्न सदन प्रमोट कर मिनसु मेरे नमुत मिन्न मे विकल्प अभी हम मे कॉपी स्किल क्षिति में तत्व कदि अर्बुदकारी मुहूर्त कदि अभी पर्सनलिटी तीन का एक कलमना करणे कर मोहन देंट एक अभियोग विधि बार एक अतिक्रमणे कर मेधिहत्कोट ये वेणुअट समाज साधिकावे माध्य हरी विन मुख हरी समागम मेधिहत्ती हर अतुले मतुन पटंग सुसाइड के एक बड़ी मे ऑल्टरनेटिव विकल्प अक्केला अरे कोपिंग स्किल्स डेवलप वेनुवट हेम समाज कथिकावक वेनुवट मे फलायाम संधाय वेच कथिकावक समाज अतुले इंडिरे खदलती psychological imbalance दरुंट पड़ी पनीविडिया राइट इंबेलेंसा मुहूर्त तीन कॉपिंग स्किल गुडदागने स्ट्राटजी मेक पावित मेतनी ब्लू वेल गेम इतकोट मे समाज कतिकावे मरणे सदेच एक मार्केट किरी एक सामान्य किरी एक हैंगउम विधिट अभी लबादी में तुले एक अपे मुले अपे मनसे अपे अविज्ञानिक अविज्ञानी टेम्पर कर लीन को अभी ओन विलाओगे भावित लाइब्रेरी तीन पोता ब्रेक वाहन ब्रेक तीन हदीस्य पुनः ब्रेक कर ब्रेक करे तीरणात्मक मोहत कदी भावित ब्रेक मे दुरा पैन वगे स्किल इतना सामाजिक पत्ते अनेक्तम दुज्जल आगे तम तमंगे मेकट तीन देता मैंने पुज्जल संवर्धने लमा काली डेवलपमेंट सैकोलॉजी कथाकर संवर्धन क्रियावलिए अदकिन अत्विंदीन देवल जीवित अभ्यास अद अभ्यास करना दे अद हेट पुरुद अद करना दे हिट पुरुद इतोट एट मुनगेन अभ्यास कर लभन देवल जीवन अद्यक्र पौल संस्था पुलवा परिसर समाज पुलवा मे अदकिन देवल अतुले सह तमंग बयोलॉजी फंक्शन विधि तमंग जीव मनोविद्यात्मक व्यूह क्रियात्मक विधि अतुले मम देखट प्रतिचार दक्वानी कोहमद मम मंगा मम कोई तरह कोपिंग स्किल स्ट्रेटजी मंगा डेवलप इलाकट मम इमोशनली इमोशनल इंटेलिजेंस मंगा कोई विधि तीन इमोशनल इंटेलिजेंस वाले मंग कोहमद रियाक्ट करें इलाकट मगे मेंटल हेल्थ तीन कोई वगे तन कद अभी मे मे मिनसूट मे मेरे विपाकिचर की अभी इतम कुटे मे सोपीनिया मानसिक रोगी कुट मे मे दिव्यन सारी कौर मे उबे हिट मेरिया ना उबे जीवित प्रश्न मेरे इतना समाज मे लर्न बिहेवियर का एक आगे बयोलॉजिक सैकोलॉजिकल इंबेलेंस सिद्धवेन का डिप्रेशन आगे प्रसिद्ध मेको डिप्रेशन आगे क्षणिक ये सिटे आटो का मरने पुलवा पूज्य
සදායකන මානසික රෝගී තත්ත්වයන් හරි මානසික ව්‍යාකූල තත්ත්වයන් හරි ඒ ව්‍යාකූල තත්ත්වයන් කලමනාකරණය කරගන්න කලින් අභ්‍යාස කරලා තියෙන දේවල් හරි ඒ අභ්‍යාස කිරීම ඇතුලේ තමා තමන්ගේ ජීවිතයේ ගොඩනගාගෙන තියෙන මේ හැකියාවන් කුසලතාවයන් මේ දේවල් හරි සමාජ සම්බන්ධතාවයන් විනෝදය විනෝද ආකෘතිගත කරලා තියෙන විදිය මේ මේ සමස්තය ඇතුලේ එයා ඒ පුජ්‍යලයාගේ පුජ්‍යල සාධක මරණය වේතුනේ බල බලපාන්න පුළුවන් මේ මම මට දැන් හිට මැරෙන්න සිද්ධියක් වුණා මම හිට මැරෙන්නේ නැහැ හැබැයි තව සතියකින් මම මැරෙයිද නැහැ මොකද මගේ මෙන්ටල් කන්ඩිෂන් එක ගිහිල්ලා නමුත් හිට මැරෙන්න තිබුණා මම පුජ්‍යලයේ විදිහට මම හිට මරණේ තෝරගන්න ඒ වෙනුවට වෙන විකල්පයක් තෝරගන්නවා ඒ ඒ ඒක ඉන්නේ එළියෙන් මට කොච්චර මැරියන් ඔබ මැරෙන එක තමයි ඔබට හරියම වැඩේ කියලා එච්චරක එළියෙන් ටීවී වල හරි මොනවා හරි කොච්චර කිව්වත් මම මැරෙන්නේ නැත්තේ මොකද මම සයිකලොජිකල් ඉම්බැලන්ස් නැහැ සා මට මරණයට වඩා වෙන විකල්ප දේවල් ගොඩක් තියෙනවා මට මරණය තව ටිකක් තල්ලු කරගන්න ඕනේ කමක් තියෙන ඉඳ මගේ මේ පුජ්‍යල අවශ්‍යතාවය නිසා මම ඒකට ෆේස් කරනවා හැබැයි ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් මට මට මේ ඒ සුනේත් අහපු ප්‍රශ්නෙට නිකන් ඔන්න ඔය වගේ ටිකක් සරල මට්ටමේ උත්තරයක් තමයි දෙන්න වෙන්නේ මන්දන සුනේත් එක සාධාරණ වුණාද කියලා අතන මට ඒක මේ ලොකු ස්ටඩි එකක් සහ එහෙම එකක් කියවීමක් නැතක සිද්ධ කරලා නැහැ මම මේ විශේෂ ස්තුති හොඳයි එහෙමනම් මං හිතන්නේ වැඩසටහන අවසන් කළ යුතු බව තමයි දැනෙන්නේ මේ මොහොතේ හොරා දෙක දාසන්න කාලයක් මං හිතන්නේ අපි ප්‍රදීප් මහතා අපිත් එක්ක රැඳිලා සිටියා එතුමාට අපි සංගමයක් හැටියට ඊයේ ආරාධනය කරේ එතුමා කාර්ය බහුලත්වයෙන් තිබුණත් මේ අවස්ථාව බාර අරගෙන අපිත් එක්ක එකතු වුණා නිස්සර අධ්‍යාශයෙන්ම තමයි එතුමා අපිත් එක්ක එකතු වුණේ ඉතින් අපිට හරිම සතුටුයි එතුමා ඉතා වියත් ලෙස වියත් ස්වභාවකට ඉතාම උචිත ප්‍රමාණික දැනුමක් තියෙන මහතාණන් කෙනෙක් හැටියට අපේ සංගමේ බොහොමින් අවගේ කරනවා එතුමාණන් ගැන අපි යලිත් දවසකදී බලාපොරොත්තු වෙන ඔබතුමා සම්බන්ධ කරගෙන අපි වැඩසටහනකදී අපිත් එක්ක දැනුම බෙදා හදා ගමු කියලා ඒත් එක්කම ජනතාවක සුවසෙත් වෙනුවෙන් අපි දවසකදී ආයෙත් කතා කරමු නිලධාරීන්ට අමතරව එහෙමනම් අද සම්බන්ධ වුණු සියලුම දෙනාට මේ වැඩසටහනේ මම හිතන්නේ මේනකොට කීප දෙනෙක් ඉවත් වෙලා තියෙනවා යම් යම් රාජකාරීත් එක්ක වෙන්නේ ඒ කෙසේ නමුත් මේ සම්බන්ධ වුණු සියලුම දෙනාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට අපි සම්බන්ධ වෙලා කරා ස්තුමාට අපි සංගමේ සංවිධායක ස්තුමාන්ට අපිත් එක්ක සම්බන්ධ අපි නිලධාරීන් දිනේ විශේෂ මේ වැඩසටහන අපේ ප්‍රණාමයෙන් ස්තුති සිල්ගා සුවරාත්‍රියක් වේවා